මම දැන් ඉන්නේ ජර්මනියේ සිම්බාහ් අම් ඉන් කියන ගමේ. මේක පුංචි ගමක්. ලෝකේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ගමකට ආසන්නව තියෙන ගමක්. ඉතින් සිම්බාහ් අම් ඉන් කියන ගමට මං ආවේයි කියලා තමයි මේ වීඩියෝ එකේ ඔයාලට කියන්න යන්නේ. මං ආවේ හිට්ලර්ගේ උපන් ගෙදර හොයාගෙන. හිට්ලර් කිව්වම ඔයාලා හැමෝම දන්නවා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නමුත් මම මෙතනින් පස්සේ මේ වීඩියෝයේ ඉතාම විශේෂ දෙයක් කරනවා. ඒ තමයි මම මේ වීඩියෝයේ ඉදිරියේදී හිට්ලර් කියන නම කතා කරන්නේ නැහැ. මං ඒ වෙනුවට කියන්නේ නමක් අපි හිතාගමු. මොකද්ද හොඳ? ලොක්කා කියලා කියමු. ෆියුරර් කියලා කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. ෆියුරර් කියන නමත් මේගොල්ලන්ට තේරෙනවා. ලොක්කා කියන නම මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ. මොකද හේතුව හිට්ලර් කියන නම ඇහෙන්න කියනවට මේ ගම්වල අය කැමති නැහැ. ඒගොල්ලන්ට ඒක හිතට ෂොක් එකක් වෙන එකක්. ඒ නිසා මම මේ කතා කර කර ඇවිදිනකොට ඒ ඇහෙන අයගේ හිතට ෂොක් දෙන්න මං කැමති නැහැ. ඒක නිසා මම සිංහලෙන් අපි ලොක්කා කියලා කියමුකෝ. මොන මන් දැන් ලොක්කා කියලා මින් ඉදිරියට කියන්නේ. ඔයාලා හැමෝම දන්න ඇඩොල්ෆ් හිට්ලර්ට. මොන දැන් මම සිම්බාහ් අම් ඉන් කියන ගමේ මගේ කාර් එක නැවැත්තුවා ජර්මනියේ පැත්තේ. දැන් මේ ඉස්සරහ පේන්නේ මේ ලංකීට හයින් තියෙන්නේ ඔස්ට්‍රියාව. ऑस्ट्रिया के मेन हरियटम ऑस्ट्रियन जर्मन देश सीमा आवे हरियटम बॉर्डर के दम्मे लंकी ममाय देन अविदगने अन्ने जर्मनी इंदला पाइंग ऑस्ट्रिया वट जर्मनी इंदला पाइंग ऑस्ट्रिया वट अन्ने मेक वाट पिन्ना नो न हंदा मेक मे देश सीमा वितां वैदगत मम मेक किया ने न खता वट ඉතින් ඔන්න මම මුලින් දේශීමා උපට පෙන්නලා දේශීමා ඒ ටික දැක්කට පස්සේ මම විස්තරේ කියන්න පටන් ගන්නම් ඕගලන්ට. දැන් මේ තියෙන්නේ ඉස්සරහන් ගඟක් තියෙනවා, පාලමක් තියෙනවා. දැන් මේ කට්ටිය ඇවිදගෙන ඉන්නේ ඔස්ට්‍රියාවේ පැත්තේ ඉඳලා තමයි මේ ජර්මනියට ඇවිදගෙන ඉන්නේ මේගොල්ලෝ. ලස්සන ස්මාරකයක් තියෙනවා. මාළුවෙක් උඩ මිනිහෙක් ඉන්න එකක් බලන්නකෝ. ඒක නියමයි. මේ තියෙන්නේ ජර්මන් දේශීමා මුරපොළ. මේ තියෙන්නේ जर्मन रेगू अतीत जर्मन रेगू जर्मन ऑस्ट्रियन देशी प्रतिमा महाविशाल लुकू मालविग्य मनुष्य बोर्डर के ऑस्ट्रिया बोर्डर जर्मनी दिहां जर्मनी ऑस्ट्रिया जर्मन पोलिस पोलिस हिटलर ලෝකේ හිටපු ඉතා භයානකම ඒකාධිපතියෙක් බවත් එයා මිලියන ගණනාවක මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් වගකීතු කෙනෙක් බවත් එතකොට යුදෙව් ජනතාව සම්පූර්ණම සමූල ඝාතනය කිරීමේ සැලසුමකින් සිටිය කෙනෙක් බවත් ඒ වගේම එසේටම වඩා දෙවනි ලෝක යුද්ධයේ ප්‍රධාන හේතුව බවත් ඔයාලා දන්නවා. ඉතින් මම ඔයාලා දන්න කතාව නෙවෙයි කියන්න යන්නේ. मम्मे हिटलर गे उपंगमट आवे वाला हिटलर गेना लोक्का गेना नोदान खता वक्या हरे दम मम्मे जर्मनी दला ऑस्ट्रिया वट पाइंग अविद गेने आना मे पाइंग अविद गेने आना देशी मावे थमाई मे हाँ पैत्ते तीना मुरपोला दम मम पेन्नु आलाट जर्मन पैत्ते मुरपोला आल पेन्नु ए रटवाल देकातर दीचे मुरपोले थमाई मे लोक्का गे ताता वेड़ करे लोक्कागे तात्तागे विस्तरे सह लोक्कागे अम्मागे विस्तरे वगेम लोक्कागे आच्चिगे विस्तरे वालट गुडाक वेदगत् इतिहासे गणगान्नायट इतिहासे गणहितनायट ए वगेम लोके मेतरं विशाल भयानक आज्ञादायक मे वगे मिलियन गणनावक् जनता समूल घातने करतु पोर्णूल दाला सीयगण पुष्मट मरल दापु एक मोहतर मरल दापु मनुष्य इच्छर कुर्रु मिनी बिहुने कोहमद की ने तमय अद मंगवा मे हिटलर गे उपंगम ये नम लोक गे उपंगम इंदला कियान कियला दिन हदान हरी दम मंगोन रटवाल दे कातर एविदीने नातरे
යන්නම් අපි කතාව පටන් ගමු. දැන් ලොක්කගේ තාත්තගේ අම්මගෙන් තමයි මේ කතාවේ වටිනම කොටස පටන් ගන්න තියෙන්නේ. මං හිතන්නේ ලංකාවේ මේක බලන අති බහුතරයක් දෙනා නොදන්නම කොටස තමයි මේ කියන පුද්ගලයා ලොක්කා කියන පුද්ගලයා යුදෙව් විරෝධයක් වුණාට එයාගේ ඇත්ත ජීවිතේ ඇත්ත තත්ත්වය මොකද්ද කියන එක. ලොක්කගේ තාත්තා ඇලෝසියස්ගේ අම්මගේ නම මරියා අන්න ෂිකල්බර්ගර්. ඒ කියන්නේ මරියා අන්න ෂිකල්බර්ගර් කියලා කියන්නේ ඔස්ට්‍රියානු ජාතික කාන්තාවක්. එයා උපදින්නේ 1795 දී. මිය යන්නේ 1847 දී. එතකොට මේ ආච්චිගේ කතාව තමයි ගොඩක් වැදගත්. මේ ආච්චි මිය යන්නේ අවුරුදු 53ක් ජීවත් වෙලා මේ අවුරුදු 53 කාලය ඇතුළතදී සිදුවෙච්ච සිදුවීම් මාලාව ගොඩාක් වැදගත් මේ අපි කතා කරන ලොක්කගේ ජීවිතේට. මේ ඇලොයිස් කියන පුද්ගලයා ඒ අනා කියන කෙනාගේ අපි අනා කියලා කියමු ලොක්කගේ ආච්චිට අනා කියන කෙනාගේ එකම දරුවා. එයාට වෙන දරුවෝ නැහැ. එකම දරුවා ඉපදුනාට මේ අනා කියන කෙනා හොඳ චරිතයක් තියෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ඇලොයිස් කියන පුද්ගලයාගේ ඇත්ත පියා කවුද කියලා අනා ඒ කියන්නේ ඇලොයිස්ගේ අම්මා ලොක්කගේ ආච්චි මැරෙනකම් කවදාවත් ඇලොයිස්ට කියලා තිබුණේ ඇත්ත තාත්තා කවුද කියලා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ලොක්කගේ තාත්තා ඇලොයිස් කියන්නේ අවජාතකේ. මොකද ඒ වෙනකොට ඔය අන්නා කියන කෙනාගේ අම්මයි තාත්තා එක්ක යා තනියෙන් ජීවත් වෙලා තියෙන්නේ ඔය ඔස්ට්‍රියාවේ පොඩි ගමක. ඒ ගමේ ජීවත් වෙන කාලයේදී මෙතන ලොකු සිද්දෙච්ච ලොකුම සිදුවීම තමයි ඒ මෙයාගේ අම්මා නැති වෙනවා. මේ අනාගේ අම්මා නැති වෙනවා. අම්මා නැති වුණාට පස්සේ තාත්තත් එක්ක ජීවත් වෙන්නේ. එතකොට මෙයා මොකද කරන්නේ? තාත්තත් වයසයි සම්පූර්ණම අම්මාගේ දේපල පාලනය කරගන්න මෙයාට බාර වෙනවා. ඒ දේපල පාලනය කර ගැනීමට යෑම නිසා ඒ වගේම ඒවා ඊට පස්සේ සේරම නැති වෙනවා, අහිමි වෙනවා. ඒ අහිමි වීමෙන් අනා ඇත්තටම පාරට වැටෙන තත්ත්වයට එනවා කාලයක් යද්දී. හරිද? يعني තා දුප්පත් කාන්තාවක් වඩපත් වෙනවා. ඉතින් මෙයා කසාද බැඳීමක් සිද්ධ වෙන්නේ මේ අලකලංචිතික නිසා. මොන මන් දැන් කතාවෙන් කතාවෙන් බ්‍රවුනාව් අම් ඉන් කියන නගරයට ආව. ඒ කියන්නේ දැන් ඔස්ට්‍රියාව පැත්තට මම ඇවිල්ලා ඉන්නේ. දැන් මම ඔස්ට්‍රියානු දේශ සීමාව පැනලා ඔස්ට්‍රියාව පැත්තට ඇවිල්ලා ඉන්නේ. දැන් ජර්මනියෙන් ඉඳලා පයින් ආවේ අපි. එතකොට මේ අනා කියන මිනිස්සයා ඒ වෙනකොට ඒ කියන්නේ මේ ඇලොයිස් උපදින මොහොත වෙනකොට තුන් දෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වලා තියෙනවා. තුන් දෙනෙක්. ඒ කියන්නේ දැනුවත්ව තුන් දෙනෙක්. නොදැනුවත්ව තව ගොඩාක් කියලා තමයි කියන්නේ. මේ අනාගේ කුසෙන් ඇලොයිස් බිහි වෙනකොට අනාගේ වයස අවුරුදු 42ක්. එන අවුරුදු 42ක වයසක කෙනෙකුට තමයි මේ ලොක්කගේ තාත්තා උපදින්නේ. මේ වෙනකොට එයා ආශ්‍රය කරපු එයා එක ලිංගික සම්බන්ධතා පැවැත්වපු දෙනා තමයි එක්කෙනෙක් ජෝර්ජ්, අනිත් එක නෙපුමක්, අනිත් එක ලියෝපෝල්ඩ්. මේ ජෝර්ජ් සහ නෙපුමක් කියන දෙන්නා අයියා මලව දෙන්නේ. ජෝර්ජ්ට වඩා නෙපුමක් අවුරුදු 15ක් බාලයි. නමුත් දෙන්නම සහෝදරයෝ, එක කුසූපන් සහෝදරයෝ. එතකොට ලියෝපෝල්ඩ් ෆ්‍රැන්කන්බර්ගර් කියලා කියන්නේ ඊටත් වඩා සුවිශේෂ කෙනෙක්. ඒ තමයි මම කිව්වනේ එයාගේ අන්නගේ කාලයක් යනකොට එයාට ආර්ථික වශයෙන් එයා ලොකුට වැටුණා කියලා. එතකොට මේ අනා ගියා මෙහෙකාරකමට ගෙදරක. එතකොට අනා මෙහෙකාරකමට ගියේ මේ ලියෝපෝල්ඩ් ෆ්‍රැන්කන්බර්ගර් කියන කෙනාගේ තාත්තගේ ගෙදරට. එතකොට එයාලගේ ගෙදර මේ ලියෝපෝල්ඩ් ෆ්‍රැන්කන්බර්ගර් කියන කෙනා ඇලොයිස් උපදින මොහොත වෙනකොට අවුරුදු 19ක තරුණයෙක්. හරිද? ඒ කියන්නේ ඇත්ත කතාව නම් ඇත්තටම මිනිස්සු විශ්වාස කරන්නේ කියන ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ මේ අවුරුදු 42 අනාට උපදිච්ච දරුවා මේ ලියෝපෝල්ඩ් කියන අවුරුදු 18 එවනකොට 18 තරුණයාගෙන් උපදින කෙනෙක් කියලා. ඒතොර ඇලොයිස්ගේ ඇත්ත තාත්තා මේ අනා මහකාරකමට වැඩකාරකමට ගියපු ගෙදර අයිතිකාරයාගේ පුතා කියලා තමයි ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ. ඒකට ගොඩාක් හේතු තියෙනවා. මොකද ඊට පස්සේ මොකද හිට්ලර් කියන විශේෂ පුද්ගලයෙක් නිසා එයාගේ ඉතිහාසය ගැන එයාගේ දෙමාපියو ගැන හොයලා බලද්දි මේ කතාව එළි වෙනවා. ඉතින් මෙතන ඒකට ප්‍රධාන හේතුව තමයි මේ
මේ කල්වල් එයාපෝට් කියන අවුරුදු 18 කොල්ලගේ පවුලේ අය අවුරුදු 15ක් විතර යනකම් අනාට කප්පමක් ගෙවනවා මේ අනාට කප්පමක් ගෙවන හේතුව කවදාවත් හරියට හෙලි වෙලා නැහැ හරිද එතකොට මේ කප්පමක් ගෙව්වේ ඇයි කියන එක තමයි මෙන්න මේ කතාවේ අස්ස හැංගිලා තියෙන්නේ ඒ කප්පම් ගෙව්වා කියලා කියන්නේ අවුරුද්දහටක තමන්ගේ පුතාගේ අතින් ගෙදර වැඩකාරීට බබෙක් ලැබුණා කියන එක ඒ පවුලේ අය විශාල අගෞරවයක් හැටියට සැලකුවා. අවනම්බුවක් හැටියට සැලකුවා. මොකද ඒක ලොකු පවුලක්, ප්‍රසිද්ධ පවුලක්. ඒතකොට මේ පවුලේ අයට කැමති වුණ නැහැ තමන්ගේ පුතාගේ අතින් මෙහෙම දෙයක් වුණා කියලා කියන්නේ. ඒ ලියෝපෝල්ඩ් කියන පුද්ගලයාගේ අතින්. ඒ නිසා අනාගේ මේ රහස හංගන්න ඕන නිසා අවුරුදු 15ක් යනකම් ඒ අනා මිය යනකම්ම මේ සල්ලි ගෙව්වා කියලා තමයි විශ්වාස කරන්නේ. මෙන්න හොඳම කතාව තියෙන්නේ මෙතන. මේ ලියෝපෝල්ඩ් කවුද? ලියෝපෝල්ඩ් කියලා කියන්නේ යුදෙව්වෙක්. හිට්ලර් විසින් මිලියන ගණනාවක් යුදෙව්වෝ මරුවා. යුදෙව් කියන්නේ පිරිසුදු ජර්මන් ජාතියක් වෙනුවෙන්. නමුත් හිට්ලර්ගේ තාත්තා යුදෙව්වෙකුට දාව බිහි වෙච්ච දරුවෙක් කියලා තමයි ලෝකයා විශ්වාස කරන්නේ. ඉතින් මේ අනා කියන කෙනා අර කලින් ජෝර්ජ් සහ නෙපුමොක් කියන දෙන්නත් එක්කත් ලිංග සමතා පැවැත්වුවට මේ දරුවා එයාගේ කියලා කියනවා අන්න අර කප්පන් කතාව නිසා මම හිතනවා දැන් මේ කොටස වලට පැහැදිලි. ඊට පස්සේ මේ අනා කියන කෙනා ඒක අනිත්‍ය තව පැත්තක් නේ කවදාවත් මේ අනා තමන්ගේ පුතාට කියන්නේ නෑනේ ඇත්ත තාත්ත කවුද කියලා. එතකොට මේ ඇලොයිස් ඉපදුනාට පස්සේ ඇලොයිස්ට අනා නම දෙන්නේ අර තාත්තල තුන්දෙනාගේ මේ කියන්නේ තාත්තලා කියලා අනුමාන කරන තුන්දෙනාගේම නම් නෙවෙයි. ඒ අම්මගේ නම. අම්මගේ වාසගමින් තමයි ඇලොයිස් ජීවත් වෙන්නේ අවුරුදු 40ක් යනකම්. ජීවිතේ අවුරුදු 40ක් යනකම් කියන්නේ අම්මා මැරිලා අම්මා මැරෙන යාට අවුරුදු 10යිදී අම්මා මැරිලත් අවුරුදු 30ක් යනකම් පාවිච්චි කරන්නේ අම්මගේ වාසගම. ඇලොයිස් ෂිකල් ග්‍රූබර් කියලා තමයි අම්මා පුතාට නම තියන්නේ. ඉතින් ඔන්න ඇලොයිස් මුල් කාලේ අම්ම නැති වෙනවා අම්ම නැතුණාට පස්සේ මෙයාට හවු හරණක් නැතු යනවා අයිතිකාරයෙක් නැතු යනවා මොකද කරන්නේ එතකොට අර අයියාමලෝ දෙන්නේ කීවේ මං ජෝර්ජ් සහ නෙපුමක් මේ ජෝර්ජ් අම්ම මරණ මොහොත වෙනකොට ජෝර්ජ් අම්මව කසාද බැඳලා තියෙනවා නීත්‍යානුකූලව ඒ කියන්නේ වයස සාමාන්‍ය කසාදෙ ගියේ අවුරුදු 5ක් වගේ අවුරුදු 5කින් අනා මැරුණා නමුත් ඒ කියන්නේ ජෝර්ජ් තමයි කසාද බැඳලා නමුත් මේ ජෝර්ජ් කැමති උනේ නෑ අනාගේ පුතා බාර ගන්න. ඒකෙන් තේරෙනවා ඒ ජෝර්ජ්ගේ නෙවෙයි ඒ ළමයා. ඒකනොත් එක පැත්තකින් තේරෙනවා ජෝර්ජ්ගේ නෙවෙයි කියලා. මොකද ඒක නිසා තමයි පුතාව පුතා කියන ලෝසියස් බාර ගන්න එයා කැමති නැති උනේ. ඊට පස්සේ මේ නෙපුමක් මල්ලිනේ නමුත් අවුරුදු 15ක් බාලයි නමුත් මොන හේතුවකට හරි මේ නෙපුමක් කැමති වෙනවා ඇලොයිස්ව බාරගෙන ඇලොයිස් හදා වඩාගෙන අවුරුදු 10ක ළමයෙක් එයා ලොකු මහත් කරා. ඉතින් මෙයා ලොකු වෙලා ඇලොයිස් කරන රස්සාව තමයි සපත්තු මහන්නෙක් විදිහට වැඩ කරන එක. එයා සපත්තු මහන්නෙක් විදිහට වැඩ කරන අතරේ කාලයක් ගියාට පස්සේ මෙන්න මේ මගේ ඉස්සරහා මේ තියෙන මේ ගොඩනැගිල්ල මේ පේනවද මෙතන මේ ගොඩනැගිල්ලක් තියෙනවා මෙන්න මේ ගොඩනැගිල්ල තමයි ඕස්ට්‍රියානු දේශ සීමා ගොඩනැගිල්ල ඒ කියන්නේ ඕස්ට්‍රියාවයි ජර්මනිය අතර තියෙන දේශ සීමා ගොඩ මේ දේශ සීමා මුර පොලේ දේශ සීමා මුර කාර්යයක් නැත්තම් දේශ සීමා මුර පොලේ බටේක් විදියට තාත්තට රැකියාව ලබා ගන්න පුළුවන් මේ සපත්තු මහන ඇලොයිස්ට. එතකොට ඒ ආරක්ෂාව ලබා ගත්තට පස්සේ අවුරුදු 40කදී මෙයා එයාගේ නම වෙනස් කරනවා. හරිද? එයාගේ නම දැන් තිබුණේ ෂිකල් ගෲප කියලානේ අම්මගේ නමනේ. නමුත් අම්මගේ නම නැතුව මෙයා ගන්නවා අර අර අයියාමලෝ දෙන්න නෙපුමක් සහ ජෝර්ජ්ගේ තිරිච හීඩ්ලර් කියන නම. නමුත් මෙතනදී පොඩ්ඩක් මෙයා උපක්‍රමශීලී වෙනවා. ඒ කාලේ වාසගම් කියද්දි හුඟක් මිනිස්සු කියවන කොට ඇහෙන විදියට තමයි වාසගම් ලිව්වේ. ඒකට හොඳම උදාහරණේ මේ ජෝර්ජ් හීඩ්ලර් සහ නෙපුමක් හීඩ්ලර් කියන දෙන්නගේ ජෝර්ජ් හීඩ්ලර්ගේ වාසගම ලියවිලා තුනේ ජෝර්ජ් හීඩ්ලර් කියලා. හීඩ්ලර් නෙමෙයි හීඩ්ලර්. හරිද? එතකොට අයියාගේ නම හීඩ්ලර් මල්ලිගේ නම හීඩ්ලර්. ඊට පස්සේ මේ ඇලොයිස් කියන කෙනා අවුරුදු 40ේදී දෙන්නෙක් ලව්වා සාක්කිය සංකරවල නම් ප්‍රසිද්ධ කරලා එයාගේ නම අලුත්ම නමක් දාගන්නව අලුත්ම වාසගම හිට්ලර් කියලා. ඒ විදිහට තමයි හිට්ලර් කියන වාසගම පළවෙනි වතාවට ලෝක ඉතිහාසයට එකතු වෙන්නේ.
ඒ අපි කතා කරන්න යන මේ ඔයාලා හැමෝම දන්න ඇඩොල්ෆ් හිට්ලර්ගේ තාත්තා තමයි හිට්ලර් කියන නමින් හැඳින්වුණු වාසගමේ පළවෙනි අයිතිකාරයා. ඒක එයා විසින් නිර්මාණය කරගත්ත වාසගමක්. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව එයා තක්කඩි වැඩක් කරන්න ඉතන කපටි වැඩක්. මේ ජෝර්ජ් හිට්ලර්ට සහ නෙපොමක් හිට්ලර් දෙන්නටම දේපළ තියෙනවා. එතකොට මේ දේපළවල අයිතිය මෙයා ලබා ගන්න මෙයා මොකද කරන්නේ? අර දැන් අයියාගේ නමයි පොඩි වෙනසක් තියෙන මල්ලිගේ නමත් පොඩි වෙනසක් තියෙන මේ දෙකටම නැති නමක් මෙයා ඒක අර නිකන් වෙන ඒක පොඩි වැරදීම අත්තරදීමක් වුණා වගේ එකක් එහෙම එකක් කියලා හිත හිතන විදිහට මෙයා හිට්ලර් කියන නම දාගෙන අර දෙකටම මැදට යන නමක්. ඔන්න ওই විදිහට තමයි හිට්ලර් කියන වාසගම මේ ලෝකෙට බිහි වුණේ. මං හිතන්නේ ඔයාලා මේ කතාව අහපු කිසිම කෙනෙක් දන්නේ නැේද මේ වාසගම කොහොමද ආවේ කියලා. ඉතින් ඕක ඉතිහාසයේ ඉතා වටිනා කතාවක්. ඉන් පස්සේ අපි දැන් කතා කරන්න. ඔන්න දැන් මං කතා කරගෙන යන ගමන් ඇවිදගෙන ඔස්ට්‍රියාවට ආවා. දැන් ඔස්ට්‍රියාවේ මං ඉන්නේ ජර්මනි ඉඳලා පිටත් වුණා. දැන් මෙහා පැත්තේ ජර්මනි මේ වාහනේ ජර්මනි පැත්තේ නම් හරි. ලංකි කොහෙ ගියත් දන්නේ ලංකි ගිහිල්ලා ඔස්ට්‍රියාවට ඉදින්කට මේ ඉන්නේ ලංකි. ලංකි වටත් කලින් ඔස්ට්‍රියාවට ඇවිල්ලා නේද? ඉතින් හරි. දැන් අපි කතා පටන් ගමු. මේ අපි කතා කරන හිට්ලර් කියන නැත්තම් ලොක්ක කියලා කියන්නේ මෙතින් එහාට මම ලොක්ක කියන්නේ. ලොක්ක කියන කෙනාගේ ජීවිතේ ඇයි යා එහෙම තත්ත්වයකට පත් වුනේ. ඉතින් දැන් ඔයාලා දන්නවා මේ ඇලෝයිස් කියන තාත්තා ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කර කෙනෙක්. එයාගේ ජීවිතයේ තිබිච්ච දුෂ්කරතා නිසා එයාගේ ජීවිතයේ තිබිච්ච ගැටලු නිසා මේ බලන්න මේ වාහන දෙක තවඩින් හැපෙනවෙ. මම මේ කතා කරගෙන යන විදිහ තවඩින් අර වාහන දෙන්න අප්ප ගන්න. ඉතින් මේ ඇලෝයිස් කී ජීවිතයේ තිබිච්ච ගැටලු නිසා ඇලෝයිස් ඉතාම කුරුරු පුද්ගලයෙක් කියලා තමයි කියන්නේ. ඉතා නපුරු රළු පුද්ගලයෙක්. මේ ඇලෝයිස් කියන රළු පුද්ගලයාගේ 6 වෙනි දරුවා විදිහට තමයි අපේ මේ කතා කරන ලොක්කා උපදින්නේ. එන ලොක්කට වඩා සහෝදර සහෝදරියු 5 දිනක් ඊට උඩින් හිටියා. මේ ඇලෝයිස් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ඉතා තද සල්ලාලයෙක් විදිහට. ඒ කියන්නේ ගොඩාක් ගෑනු ආශ්‍රය කරන්න කැමති කෙනෙක් විදිහට තමයි මේ පුද්ගලයා ප්‍රසිද්ධ. එනම් යාගේ විනෝදාංශ වෙලා තියෙන ගොඩක් ගෑනු එක ඉන්න එක. එතකොට මේ මිනිස්සයා යාගේ වයස අවුරුදු 36 ඉදී. ඒ කියන්නේ අර හීඩ්ලර් කියන නම ගන්න අවුරුදු 4කට කලින් මෙයා කසාද බඳිනවා කස්ටම් නිලධාරියෙක්ගේ දුවෙක්. මේ කස්ටම් නිලධාරියගේ දූ එයාගේ නමක් අනා අම්මගේ තිවිච්ච නමමයි. ඒ දූ අවුරුදු 14ක් වැඩුමල් මේ ඇලෝයිස්ට වඩා. හරිද? අවුරුදු 14ක් වැඩුමල් කෙනෙක් එක තමයි මෙයා මුලින්ම කසාද බඳින්නේ. මෙහෙම කසාද බඳලා මේක කසාද සිද්ධ වෙන්නේ ඇත්තටම අවුරුදු 14ක් වැඩුමල් කෙනෙක් මෙයා කසාද බඳින්නේ එකක් ගෑනු පිරේතකමට අනිත් එක මේ ගෑනු මනුස්සයාට තිවිච්ච යම් දීපලක් නිසා. හරිද? දැන් මේ කසාදෙන් අවුරුද්දකට පස්සේ මේ අනා කියන ගෑනු කෙනා අසනීප වෙනවා. අසනීප වුණාම දැන් මේ ලෙඩා බලා ගන්න කෙනෙක් ඉපැයි. දැන් මේ ලෙඩා බලා ගන්න එක ඇලෝයිස්ට කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඇලෝයිස් ගෑනු පස්සේ යන කෙනෙක්. ඉතින් ගෙදර ලෙඩා බලා ගන්න ඇලෝයිස් කරන්නේ ගෙදරට ගේනවා මෙහි කාර්යයක්. ඒ කියන්නේ අර මෙයාට ළමයි නෑ දැන් තාම එනකොට ළමයි නැති නිසා මෙහි කාර්යයක් අරගෙන එනවා. කවුද මේ මෙහි කාර්යය? ඒ මේ කාර්යය තමයි දැන් අපි කිව්වනේ මෙයා හැදුණු වැඩුණේ අර නෙපොමක් කියන කෙනාගේ ළඟ කියලා. නෙපොමක් හීඩ්ල ළඟ තමයි මෙයා හැදුණු වැඩුණේ. මේ නෙපොමක් ගමට මිනිපිරියක් වෙන කෙනෙක් හිටියා ක්ලාරා ෆොල්ස් කියලා. මේ ක්ලාරා ෆොල්ස් ඇලෝයිස්ගේ ගෙදර වැඩකාරවට එනකොට යාට හරියටම අවුරුදු 16යි. හරිද? ඉතින් අවුරුදු 16ක ගෑල් ළමෙක් තමයි මේ වැඩකාරකමට ගෙන්න ගන්නේ තමන්ගේ වයිෆ්ව බලා ගන්න අසනීප වෙච්ච. මේ ක්ලාරා ෆොල්ස් ඇවිල්ලා අවුරුදු දෙකකට පස්සේ අර අනා මැරෙනවා. මොකද මම මේ හිමින් ටිකක් කතා කරන්න හයියෙන් කතා කරන්න බෑ. මේ වටපිටාවේ මිනිස්සුන්ට මම ඒගොල්ලෝ කැමති නෑ මේ කතා වෙනවට මේ වටපිටාවේ. නමුත් ඔයාලට මේ කතාව කියන්නම ඕන මේ නගරේ ඉඳගෙන. ඒ නිසාම තමයි මම මේ කතාව කියන්නේ. ඉතින් මේ වටපිටාව බලන්න මම යන අතරේ ඇත්තටම මේ ඇලෝයිස්ගේ තාත්තා ඇත්තටම අපි හිතමු නිපුමක් කියලා. නිපුමක් වුණොත් එහෙම මේ ක්ලාරා ෆොල්ස් කියලා කියන්නේ ඇලෝයිස්ගේ දුවෙක් වෙනවා. එතකොට නෑකමට ඇලෝයිස්ගේම ලේ තියෙන දුවෙක් බවට පත් වෙනවා මේ ක්ලාරා ෆොල්ස්. හරිද? ඉතින් කොහොමාරි උන්නේ ඒ නිසා බය නැතුව නෙපොමක් කියන කෙනා මේ කියන්නේ මෙයා කවලත්තෙක් කියලා දන්නවා. ඒ වුණාට මෙයා ගෙදර වැඩකාරකමට එනවා. මොකද මෙයා පොඩි කෙල්ලෙක් අවුරුදු 16ක පොඩි කෙල්ලෙක්. ඉතින් අනිත් එක නෑකමට බොහෝ දුරට තමන්ගේ දුවෙක්. ඉතින් ඒ නිසා කිසිම අවුලක් වෙන එකක් නෑ කියලා හිතාගෙන තමා ඇලෝයිස්ගේ ගෙදරට නෙපොමක් මේ ගෑන් ළමයාව එවන්නේ නෝනාව බලා ගන්න.
දැන් වැඩේ තියෙන්නේ මේ යකාට අවුරුදු 30ක් 36ක් වුණාට මේ අවුරුදු 16 කෙල්ල ගෙදරට ගෙනාවට පස්සේ මොකද නෝනත් සනීපේ අසනීපෙන් ඉන්නේ මූ මොකද කරන්නේ මූ වලත් යන්නේ අනේ අර ගෑන් ළමයාව එක්ක ලිංගික ඇසුරක් පවත්වනවා අර අවුරුදු 16 ළමයා එක්කලා මේ අපේ ලොක්කගේ තාත්තා හරිද මේ අනා කියන ගෑනු මිනිස්සයාට අවුරුදු දෙකක් විතර අසනීපෙන් ඉඳෙද්දි මේ අසනීපෙන් ඉන්න එක්කෙනා ඉස්සරහම මේ වැඩකාරීත් එක්ක මෙයා වලත්ත කමේ දින එක අහු වෙනවා අනන්තවත් අහු වෙලා අන්තිමට මේ අනා මොකද කරන්නේ එයාගේ දේපළ මෙයාට දෙන්නෙත් නෑ මොනවත් කරන්නේ 1880 නොවැම්බර් 7 වෙනිදා මේ අනා දික්කසාද වෙනවා ඇලෝසියස් එකෙන් නමුත් අර මේ ගෑන් ළමයා අවුරුදු 16 ඉඳලා ආපු එතකොට එයාට 18ක් මේ ගෑන් ළමයා දිගටම ඇලෝයිස් කීතර ඉන්නවා මේ අතරේ තවත් ලස්සන වැඩක් වෙනවා. ඒ තමයි මේ දැන් මේ තමන්ගේ ගෑණි ඉන්නවා. ගෑණිට අමතරව ගෙදරට ආපු වැඩකාර කියලා නැත්තම් තමන්ගෙම සහෝදරියක් වගේ එකට ජීවත් වෙච්ච ගෑණ ළමයාගේ දූ එක්ක මෙයා සම්බන්ධකම් පවත්වනවා. ඊට අමතරව මෙයාලා ජීවත් වෙච්ච ෆ්ලැට් එක මම දව පොඩ්ඩකින් පෙන්වන්නම් එතන. ඒ ෆ්ලැට් එකේ වෙන ගෙදරක මෙහෙකාරකමට වැඩකාරකමට ඉන්නවා තවත් ෆ්‍රාන්සිස්කා කියලා ගර්ල් කෙනෙක්. හරිද මේ ෆ්‍රාන්සිස්කා කියන එක්කෙනා එතකොට අවුරුදු 19ක් විතර ලස්සන කෙල්ලෙක් මේ ඕදියා මොකද කරන්නේ මේ ෆ්‍රාන්සිස්කා එක්කත් යාළු වෙනවා හරිද ගෙදර ඉන්න මෙහෙකාරියත් එක්ක එහෙන් ඒ සම්බන්ධකම් පවත්වනවා ඊට පස්සේ මේ ෆ්‍රාන්සිස්කා එක්කත් මෙයා අර විදියෙම සම්බන්ධකම් පවත්වනවා එතකොට මේ මොහොත වෙද්දි දැන් මෙයා ප්‍රසිද්ධී ගෑනු 3 දිනක් එක්කලා සම්බන්ධකම් පවත්වනවා මේ ඇලෝයිස් කියන පුද්ගලයා එතකොට මේ ෆ්‍රාන්සිස්කා මොකද කරන්නේ ෆ්‍රාන්සිස්කාට සුගද්දුරට යන්නේ නම් නැති වගේ කෙනෙක් ෆ්‍රාන්සිස්කා කරන්නේ දැන් ෆ්‍රාන්සිස්කාට ඉරිසියා හිතෙන ගොඩාරයක් අර ගෙදරම නැවතිලා ඉන්න වැඩකාර ගෑන් ළමයා වෙන ක්ලාරා එක්ක ක්ලාරා එක්ක ඉරිසියා හිතලා ෆ්‍රාන්සිස්කා කරන්නේ ඒ ගෙදරටම ඇවිල්ලා ක්ලාරාත් එක්ක රණ්ඩු කරලා දැන් එතකොට අර ගෑනු මිනිස්සයා දික්ක සාද වෙලා ගියා දැන් මේ වෙනකොට ෆ්‍රාන්සිස්කා සහ ක්ලාරා කියන දෙන්නම ඉන්නව ඔන්න ඇලෝසියස් ඇලෝයිස්ගේ ගෙදර මේ ගෑනු මිනිස්සයා ඇවිල්ලා කොහොම හරි වැඩිපුර සම්බන්ධකම් පවත්වන ඇලෝයිස් එක්කලා අන්තිමට මේ ෆ්‍රාන්සිස්කාට ඇලෝයිස්ගේ පුතෙක් හම්බ වෙනවා. ඒ තමයි ඇලෝයිස්ට හම්බ වෙන පළවෙනි දරුවා. එතකොට මේ හම්බ වෙන දරුවටත් ඇලෝයිස් කියන්නේ ඇලෝයිස්ගේ නමමයි. එතකොට මේ ඉතින් මේ මිනිමාම් කතාව කියගෙන යන අතරතුරේ මම මෙතක පෙන්නන්නම් ඔයාලට මේ තියෙන්නේ මේ නගරයට ඒ කාලේ අතුල් වෙන්න තිබිච්ච ප්‍රධාන දුරටුව. මේක තමයි ප්‍රධාන දුරටුව මෙතනින් තමයි පැරෙන් නගරයට ඇතුළුනේ දැන් මේ මං ආවේ පාලම් පැත්තේ ඉඳලා මේක තමයි පැරෙන් නගරය මේ දුරටුවෙන් තමයි පැරෙන් නගරයට ඇතුළුනේ ඒක මම දැන් මේ වාහන යන පාරේ යන්නේ මේ පැරෙන් නගරයට ඇතුළු වෙච්ච පටු දුරටුව තමයි මේ ඒකද මම පයින් ආපු හන්ද මේ වාහනේ එක්කෙනා නවත්තගෙන හිටියා මාර විනයක් නේද ඈ ඒ මට අනතුරක් වෙයි කියන බයට එක්කෙනා නවත්තගෙන ඉඳලා මම මෙතන ගොඩ වුණා උඩට ගොඩ වුණාට පස්සේ තමයි එක්කෙනා වාහනේ ඉස්සරහට යන්න පටන් ගත්තේ. මම දැන් මේ වාහනේ ගියාට පස්සේ මම මෙතනින් පැන ගන්න ඕන. හරි. ඔන්න මං ආවා. ඒ කට්ටේ කරදරයක් නොවී ආවා මේ පැත්තට. දැන් මේ ෆ්‍රාන්සිස්කාට බබෙක් ලැබුණාට ලොයිස්ගේට දාව මේ බබාට හිට්ලර් කියන නම තියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් මෙයාට තාත්තට වයස අවුරුදු 43ක් අම්මා වෙච්ච ෆ්‍රාන්සිස්කාට අවුරුදු 19යි වෙනකොටත් නමුත් ෆ්‍රාන්සිස්කාගේ දරුවාට තාත්තගේ නම දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද නීත්‍යානුකූලව විවාහ වෙලා නැති නිසා. දරුවා ලැබුණට පස්සේ මේ මිනිස්සයා මොකද කරන්නේ? අර ෆ්‍රාන්සිස්කාගේ බලකිරීමට වදකිරීමට ෆ්‍රාන්සිස්කාව නීත්‍යානුකූලව විවාහ කරගන්නවා. මේ ෆ්‍රාන්සිස්කාව විවාහ කරගන්නේ 1883 මැයි මාසේ 22 වෙනිදා. මේ ෆ්‍රාන්සිස්කා දෙවෙනි පාර විවාහ කරගන්නකොට වෙච්ච විශේෂ සිදුවීම තමයි ඒ වෙනකොට මේ ෆ්‍රාන්සිස්කාට තව බබෙක් ලැබෙන්න ඉන්නවා. ඒ කියන්නේ දෙවෙනි ළමයාත් උපදින්න එයා ගැබිනි තත්ත්වයේ ඉන්න කාලේ තමයි මේ ෆ්‍රාන්සිස්කා කොහොම හරි මේ මිනිස්සයාව බල කරලා විවාහ කරගන්නේ නීත්‍යානුකූලව. මොකද නැත්තම් දෙවෙනි ළමයටත් තාත්තගේ නම දෙන්න බැරි වෙනවනේ. ඔන්න ලස්සන කතා වෙන්නේ මෙතනින් පස්සේ තමයි. හරිද? දැන් මේ ෆ්‍රාන්සිස්කාට හම්බ වෙන දෙවෙනි එක්කෙනා දුවෙක්. හරිද? මේ දූ හම්බ වෙලා අවුරුද්දක් හමාරක් යනකොට මේ ෆ්‍රාන්සිස්කාත් බොහොම දරුණු විදිහට අසනීප වෙනවා. එතකොට ෆ්‍රාන්සිස්කාට වයස අවුරුදු 23යි. එතකොට අවුරුදු 23 දී ෆ්‍රාන්සිස්කාට දැන් අසනීප වුණානේ. දැන් අසනීප වුණාම ෆ්‍රාන්සිස්කාව බලා ගන්න බෑ. මොකද ෆ්‍රාන්සිස්කාගේ අලුත් ඉපදිච්ච ළමයට අවුරුද්දයි අනිත් ළමයට අවුරුදු 3යි. එතකොට මේ අවුරුදු 3කයි අවුරුදු 2කයි ළමයෙක් දැන් ළමයි දෙන්නෙක් ගෙදර ඉන්නවා. ඔන්න දැන් ආයෙමත් ඇලෝයිස්ට පොට පෑදිනවා. අර
එයා කලින් ගෙන්නගෙන හිටපු නැත්නම් ෆ්‍රාන්සිස්කා ඇවිල්ලා එලවලා දාපු ක්ලාරාව ආපහු ගෙන්න ගන්න. දැන් ෆ්‍රාන්සිස්කා විසින් එලවපු ක්ලාරාව ගෙන්න ගන්නවා ෆ්‍රාන්සිස්කාගේම ළමයි දෙන්නව බලා ගන්න. හරිද? ඒකර දැන් මෙයාට හොද්ද බොරයි. දැන් කලින් ගෑනු මනුස්සයා දික්ක අසාද වුණා. ඊට පස්සේ මේ ගෑනු මනුස්සයා දික්ක හදුනට පස්සේ එයා මැරෙනවා ඈ. එයා දික්ක හදුනා. දැන් මේ ගෑනු මනුස්සයාත් දැන් අසනීපයි. ඔන්න බොලි ආපහු අර ලස්සන කෙල්ලව බොහොම ගොඩාක් ලස්සන කෙනෙක් මේ ක්ලාරා පොල්ස් කියන ගෑනු ළමයා. ඉතින් මේ ලස්සන කෙල්ලව ආපහු ගෙදරට ගෙන්න ගන්නවා. අර ළමයි දෙන්න බලා ගන්න. ඉතින් මේ ෆ්‍රාන්සිස්කා කියන ගෑනු ළමයා අසනීපින් ඉන්න අතරේම අර එයා අකමැති ක්ලාරාව ගෙදරට ගෙන්න ගත්ත එකට මේ ෆ්‍රාන්සිස්කා පසු වෙන්නේ ඉතාම දුකෙන්. ඇත්තම කියනවා නම් මේ ෆ්‍රාන්සිස්කාට හරියට සැලකුවේ නෑ කියලා තමයි කියන්නේ. ෆ්‍රාන්සිස්කාව මැරෙන්න ඇරියා කියලා කියනවා. අනේ මේ මිනිස්සයා අවුරුදු කසාද බැඳලා අවුරුද්දේ මාස ගානකදී, ඒ කියන්නේ 1884 අගෝස්තු මාසේ 10 වෙනිදා මේ ෆ්‍රාන්සිස්කා අවුරුදු 24ක ගෑනු ළමයා නැත්තම් දරු දෙද්දෙක්ගේ අම්මා මිය යනවා. එතකොට දැන් මෙයාගේ ඇලොයිස්ගේ පළවෙනි කසාදිත් ඉවරයි. එයාත් මැරුණා. දැන් මේ දෙවෙනි ෆ්‍රාන්සිස්කාත් මැරෙනවා. ඒ දෙන්නගේ මරණ වලට එක හේතුවක් මේ ක්ලාරා පොල්ස් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ ක්ලාරා පොල්ස් කියලා කියන්නේ අර වැඩකාර ගෑනු ළමයා. ඉතින් ඔන්න කතාවෙන් කතාව මං ඉතාම වැදගත් තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ බලන්න මගේ පසුබිමේ තියෙන ගෙදර. පේනවද? මේ තියෙන්නේ තට්ටු තුනක ගොඩනැගිල්ලක්. ඔයාලා දන්නවද මේ දොර මොකද්ද කියලා? මේ දොර තමයි, හයියෙන් කියන්න බෑ, මේ දොර තමයි හිට්ලර්ගේ උපන් ගෙදර ප්‍රධාන දොරටුව. මේක දැන් වහලා තියෙන්නේ. මේක ඇරපු පාටක් නෑ. පේනවද? මේ දොර ඇරෙන පාටක් නෑ. මේක ඉතාම මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. අත්හැරලා දාපු ගොඩනැගිල්ලක් විදිහට සැලකෙන්නේ මේ මොහොත වෙනකොට. මේ තමයි මම මේ කතා කරමින් ඉන්න ඇලෝයිස් කියන හිට්ලර්ගේ තාත්තා. ඊට පස්සේ එයාගේ කලින් බිරිඳ අනා, ඊට පස්සේ දෙවෙනි බිරිඳ ෆ්‍රාන්සිස්කා, තුන්වෙනි බිරිඳ විදිහට මෙයා කසාද බැඳපු ක්ලාරා පොල්ස් කියන ගෑනු කෙනා. මේ සියලු දෙනා ඇතුළු වෙච්ච පිට වෙච්ච ගෙදර දොර තමයි මේ. ඒ වගේම ඊටත් වඩා වැදගත් දේ තමයි ලෝකෙම හොල්ලපු, ලෝකෙම ආම දරුණුම ආත්මදායක බවට පත්වෙච්ච පසු කාලයක ඇඩොල්ෆ් හිට්ලර් උපන් ගෙදර ප්‍රධාන දොරටුව මේ. එයා මුලින්ම ඉපදිලා එළියට ඇතුළට ගියේ මේ තියෙන දොරටුවේ. ඔයාලා මේ දකින්නේ ලෝකේ තියෙන ඉතාම සුවිශේෂම තැනක්. නමුත් මේ තරම් ජනප්‍රිය, මේ තරම් ලෝකයේ දන්න පුද්ගලයෙක් වෙලා මේ ගෙදර ඉතාම විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි කිසිම තැනක සඳහන් කරලා නැහැ මේ ගෙදර ඒ පුද්ගලයා උපන්න තැන බවට. ඒ පුද්ගලයාගේ නමවත් මේ කිසි තැනක සඳහන් කරලා නැහැ. ඒ නිසා තමයි මම මෙයාට ලොක්ක කියලා කතා කරන්නේ. මේ පුද්ගලයාගේ නම මේ පළාතේ කවුරුවත් කියන්නවත් කැමති නැහැ. ඉතින් මං හිතන්නේ ලෝකයේ යම් තැනක් තියෙනවා නම් ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් ඉපදිච්ච ගෙයක්, ඒ ඉපදිච්ච පුද්ගලයාගේ නම නැති එකම ගේ මං හිතන්නේ මේ කහපාට ගොඩනැගිල්ල විය යුතුයි කියලා. මේක තට්ටු තුනක් තියෙන ගෙයක්. මේ පළවෙනි බිම් මහල මේ ලංකෙ ඉන්න තැන. ඊට පස්සේ මේ තියෙන්නේ උඩු මහල. ඊට පස්සේ මේ තියෙන්නේ ඊටත් උඩේ. මෙන්න මේ තුන්වෙනි මහලේ තමයි ඇලෝයිස්ගේ ගෙදර තිබුණේ. මේ තුන්වෙනි මහලේ තමයි මේගොල්ලෝ ජීවත් වුණේ. මේ 1884 අගෝස්තු 10 වෙනිදා ෆ්‍රාන්සිස්කා මැරෙනකොටත් මේ ක්ලාරා පොල්ස් ගැබිනියක්. මොකද ෆ්‍රාන්සිස්කා මැරිලා මාස 9ක් යන්නත් කලින් ක්ලාරාට පළවෙනි ළමයා ලැබෙනවා. ඇලෝයිස්ගේ පළවෙනි ළමයා, ඒ කියන්නේ ඇලෝයිස්ගේ තුන්වෙනි ළමයා. ඒ කියන්නේ ක්ලාරාට ලැබෙන ළමයා ඇලෝයිස්ගේ තුන්වෙනි ළමයා. වැඩේ තියෙන්නේ ෆ්‍රාන්සිස්කා කියන ගෑනු කෙනා මැරිච්ච දවසේම, එදා දවසේම රෑ ක්ලාරා එක්ක එකට ලිංගික සම්බන්ධතා පවත්වනවා ඇලෝයිස්ගේ පළවෙනි දරුවට. ඒ කියන්නේ ෆ්‍රාන්සිස්කාගේ ලොකු පුතාට අහු වෙලා තියෙනවා. මේ ගොඩනැගිල්ල ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. මේක සාමාන්‍ය ගොඩනැගිල්ලක්. නමුත් අරකට ඇතුළට යන්න බෑ. මේක රෙස්ටුරන්ට් එකක් තියෙච්ච ගොඩනැගිල්ලක්.
ඉතින් මේ තියෙන්නේ මේ අල්ලපු ගෙදර ඒ කියන්නේ ඇලෝයිස් ගෙදරට අල්ලපු ගෙදර මේක රෙස්ටුරන්ට් එකක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මම හිතන්නේ මම ඔයාලට නම් පෙන්වන්න ආවේ නමුත් මේකේ වෙන මොනවත් නැහැ මේකේ කවුරුවත් ඇත්තෙත් නැහැ මුටි ගන්න වෙයි දන්නෙත් නැහැ මට කිසි කෙනෙක් පේන්නේ නැහැ මේ කුතුහලයට රිංගුවට මේකෙන් අනිත් පැත්තට යන්න තියෙන මේ ගෙදරින් අනිත් පැත්තට යන්න තියෙන්නේ කුමාරි උන්න හිට්ලර්ගේ උපන් ගෙදරට අල්ලපු ගෙදර මේ ඒ උපන් ගෙදරට යන්න විදිහක් නැහැ මොකද මේ ගෙදර වහලා තියෙන්නේ ඒක පාවිච්චි වෙන්නේ අතරදර ගොඩ නැගිල්ල අදටත් ඒක සිහිවටනයක් විදිහට තිබුණාට ප්‍රායෝගිකව කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ මේ ගෙදර ඒගොල්ලෝ ඉතින් මේ ගෙදර දැන් මේ කතාව කියන අතරේ මම මේව පෙන්නනවා හොඳේ දැන් මේ ගෙදර ඔන්න මේ තමයි ප්‍රධාන දුරුටු ඒගොල්ලෝ එහා මෙහා ගියපු ඊට පස්සේ මේ ගෙදර ඉස්සරහා මෙයාගේ නම නැති වුණාට මේ හිට්ලර්ගේ නම නැති වුණාට සිහිවටනයක් තියෙනවා හරිද මේ තමයි තියෙන්නේ ඒ සිහිවටනය මේ ලොකු ගලක් තියෙනවා ඉතින් මේ ගල තමයි මේ ස්ථානයේ සලකුණු කරලා තියෙන තැන. ඉතින් මේ ගී බලන්නකෝ මේ විශාල ගයක්. මේ විශාල ගේ සම්පූර්ණම අතහැරලා දාලා තියෙන්නේ. මේක පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ලෝකයේ එක්තරා විදිහක මේක ලෝක උරුමයක්. ලෝක උරුමයක් කොච්චරනම් නරක කෙනෙක් වුණත් මොනතරම් ලෝකෙට හානිදායක කෙනෙක් වුණත් මේ ගේ විනාශ කරන්න බ්‍රවුනාව් නගරයේ කැමති නැහැ. සංචාරක ආකර්ෂණයක් මේක රහසිගත සංචාරක ආකර්ෂණයක්. ඉන හැමෝම ඉන්නෙත් මේක බලන්න. इन हेमूम फोटो मेतन तेरना मे गुरी विनाश करोलू नम किसी किया मेन मेक बल पल मे लोके अमुत्म पुद्म संचारक मर वस्ता मे मंगिंदे किसीम तेन कौर प्रसिद्ध नौकर किसीम अड़का टूरी काट अलो दे बल नम ये अड़का किसीम तेन साधारण मे मुखद मे गे मुखद लियल නම් හැමෝම දන්න දෙයක් මාර වැඩක් මේක හරිද ඉතින් බලමු දැන් මේකේ ඉන්න මං කියන්න දැන් මේකේ මොනවද ලියලා තියෙන්නේ කියලා මේ ලියලා තියෙන්නේ ෆ්‍රීඩන් ෆ්‍රයිහයිට් උන් ඩෙමොක්‍රටි නී වීඩ ෆැසිස්මුස් මිලියනන් ටෝටේ මහානන් ඒ කියන්නේ මිලියන ගණන් ජීවිත විනාශ කරපු ජාතිවාදයේ කවදාවත් එපා මිනිස්සුන්ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයේ රැකීම තමයි කළ යුත්තේ කියන එක තමයි කෙටියෙන් මේ කතාවේ කියන්නේ මේ ගලේ ගහලා තියෙන්නේ. දැන් මේ ගලේ මේක ගහලා තියෙනවා. නමුත් ඇයි මේ ගලේ මෙහෙම ගහලා තියෙන්නේ කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. නමුත් හැමෝම දන්නෝ ඇයි ගහලා තියෙන්නේ කියලා. මොකද හිට්ලර්ගේ උපන් ගෙදර හිට්ලර්ගේ ගෙදර මේ. හරිද? ඉතින් ලෝකයේ මෙච්චර ලොකු නායකයෙක්ගේ ගෙදරක කිසිම නමක් නොගා මේ වගේ වැකියක් විතරක් තියෙන තැනක් තියෙනවා නම් ඒ දැන් මම මේ ඉන්න ब्राउना हुआ मीन की गे ऑस्ट्रिया मे तनम विरा हरिम वटन तनक हरि इथिंग मंकी अन्ना मे पुद्गले ताम क्यूने मे आ मे तर नपुर के नेकोमति के धर्म के नेकोमति के इतना पलवीन धर्व हम क्लार कसाद बेदल अलोईस हरिद मे पलवीन धर्व हम कसाद बेदल नो मे कट कसाद बेंदी गए कल बल मुझे कसाद बेंदी अम्म वलते मे आट विन राजमे कसाद बेंदी लुक ओन कमती पलवीन धर्व हम एक अलोईस तुंगी धर्व उन्न अंतिम सटी असु पहे जनवरी हतनिद मे क्लार पोलस्कियन गैन नमे अव මෙයා නීත්‍ය අනුකූලව තමන්ගේ තුන්වෙනි බිරිඳ විදියට කසාද බඳිනවා. ලස්සන වැඩේ කියන්නේ මේ කසාද බඳින මොහොත විතරක් නෙවෙයි. ඉන් ඉදිරියට මුළු කාලයම ඇලෝයිස්ව අමතන්නේ මේ ක්ලාරා මාමා කියලා. මොකද එයා නෙපුමග්ගේ ඉදර ඉන්න කාලේ එයාට පොඩි ළමයා හැමදාම මෙයාට කිව්වේ මාමා කියලා. ඔන්න මාමගේ දූගේ ලව් එක ගැන තමයි ඊළඟට කියන්න තියෙන වැදගත්ම කතාව. इन पास मे क्लार हमुन आय दरू दिन्नी अलोईस के तुंगिनी हतरवेन सह पसनी लमाई अवासनाव कि मे लमाई तुंदे नाम इताम कुडा वायसे अवृद्धे वगे वायसे मे तुंदे नाम इकिन काट पस एक्कीनावे मेरे नाम हरिद तो मे क्लार दंगुन किसीम लमेक नै लम तुंदी इपदुना इपदुनाट पास कुसल काले की मे लम तुंदना मेरुना ओहम इन अतरे उपदीन हतरवेणी दरुआ क्लारा पोलस्ट उपदीन हतरवेणी दरुआ हेम तंग अलोईस्के अलोईस्ट दाव उपदीन हयवेणी दरुआ इद्दास अटसी असू नमे अप्रेल विसवेनिद अपे कथा नायक मम लोक कीलकन के ना उपदीनवा
मे लोकट मेलोली दिन मेन्न मे मगे पिटिपास गेदरदी मे अप्रेल दवास देखट पस्े उदावे नम पास्कूरी दवास पास्कूरी दवास तम हरियटम मे पन्न दरुआट पिरी दरुए मे दरुआट एडोल्फ हिटलर की मे इसन पलिए फादर विसी नमती आ मम्मी अवधिगने ब्रउन आव गमे मैं मे लुक पलिएट मे पलिएट अवधिगने विशेष हेतु अतीन मे पलिए तम अडोल्फ हिटलर नमती या इपदीला दास देखट पासे पास्कूरी दास उदावेनो पास्कु दवसे मे लोईस सह क्लारा तमंगे दरुआ अरगेनवा दास देखा दरुआ अरगेनवा मे पलिएट ये अरगेनावट पासे इग्नास प्रोब्स्की फाद देवगतिवर अडोल्फ हिटलर की मे लमेट नमतीन इधं एन एक सिद्धूने मेन मे वाल मे इसहा पल्ली अभी गील बल तिंट मे पल्ली इतना विशेष पल्ली तीन अतुले वाल बला मार वेड इतना बेरी वेड तीन इन गील पेन मे इपदीच लमयाव क्लारा फोल्स मे हिटलर उपदीन वेलावे इतना लग हिट पुदिन्नवा प्रधान दिन्नी दिन्न तमाई मे क्लारा फोल्स की हिटलर की अम्मे सहोदरी अखिटिया नम योहन्ना की योहन्ना की सहोदरी हिटिया इतकोट मे लमया उपद्धवन गिन्नबू माता तमाई फ्रांसिस्का पोइंटेकर की फ्रांसिस्का पोइंटेकर योहन्ना की आगे सहोदरी आई तमाई मे हिटलर की लमया उपदीन वेला इतने इंदर तीन ඉතින් ඇලෝයිස් මේ ළමයා දකින්න කලින් මුලින්ම මේ ළමයාව මෙලෝලි දැකලා දැක්කේ මෙන්න මේ කියන ගෑනු දෙන්න. ඔන්න මම මේ ඇතුල් වෙන්නේ හිට්ලර් ඉපදිලා මුලින්ම අරගෙන ආපු පල්ලිය ඇතුළට. මෙන්න මේ විදිහට මේ පල්ලිය ඇතුළට අරගෙන ඇවිල්ලා මේ පල්ලියේ තමයි ওই පුද්ගලයාට නම තිබ්බේ. එදා විදිහමයි එදා ඒ කාලේ තිබිච්ච විදිහටම කිසිම වෙනසක් නැතුව අදත් ඒ විදිහම දකින්න පුළුවන්. දශමේ තියෙන පල්ලිය ඉස්සරහා පැත්ත අල්තාරය. ඔයාලා හිතන්න දැන් 1889 අප්‍රේල් 20 වෙනිදා හවස 6:30ට එදා සෙනසුරාදා දවසක් ඒ සෙනසුරාදා හවස 6:30ට අර මම කලින් පෙන්නුව ගෙදරදී ඉපදිච්ච චූටි දරුවා ඊට දවස් දෙකකට පස්සේ අම්මයි තාත්තයි ඒ කියන්නේ ඇලෝයිස් හිට්ලර් සහ ක්ලාරා පොල්ස් කියන දෙන්න ඒ ළමයාව කෙනත් දවස් දෙකක් අත දරුවෙක් අරගෙන ඇවිල්ලා මෙන්න මේ තින ස්ථානයේ තමයි ඒ ළමයාට නම තියන්නේ ඇඩෝල්ෆ් හිට්ලර් කියලා. මේ වල දකින්නේ ඒ සිදුවීම සිදු වෙච්ච තැන 1889 අප්‍රේල් මාසේ 22 වෙනිදා තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මේ ස්ථානයේදී. ඉග්නාස් ප්‍රොප්ෂන් ගේ නමත් ඉතිහාසගත වෙනවා මේ ලෝකේ ලොකු පෙරලියක් කර කෙනෙක්ගේ නම තියපු කෙනා විදිහට ඉග්නාස් ප්‍රොප්ස් කියන දේවගැතිවරයා මෙතන ඉන්නේ නැති ඇලෝයිස් හිට්ලර් එතකොට ක්ලාරා පොල්ස් කිය atte මේ දවස් දෙකේ දරුවත් ඉන්නේ නැති ඉතින් මේ ඔයාලා දැන් හිතින්ම වහා ගන්න මේ සිදුවීම මෙතන සිදු වෙච්ච මේ තමයි මේ දැන් මේ මම ඇතුළට ගිය පල්ලියේ එළියේ තියෙන ප්‍රතිමාවක් මේ ප්‍රතිමාව ඉතාම විශේෂ එකක් ලෝකේ තියෙන මේ ඉන්න පුද්ගලයා ගේ නම හාන්ස් ස්ටයිනින්ග මේ හාන්ස් ස්ටයිනින්ග මිය යන්නේ මැරෙන්නේ 1567 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා. ඔයාලා දන්නවද මේ හාන්ස් ස්ටයිනින්ග මැරෙන්නේ කොහොමද කියලා? මේ තමයි ලෝකෙ එකම පුද්ගලයා තමන්ගේම රැවුල පෑගිලා මැරෙන. පුදුමයි නේද? තමන්ගේම රැවුල පෑගිලා මැරෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙයාගේ රැවුල තීලා තියෙන මෙයා වෙනකොට මේ බ්‍රවුන් ආව අමින් කියන ගමේ يعني හිට්ලර්ගේ උපතට අවුරුදු 200කට 300කට විතර කලින් මං හිතන්නේ. හරිද? ඒ කලින් මේ ගමේ හිටපු නගරාධිපති. හරිද? 1567 මේ ගමේ පොඩි ගින්නක් ඇති වෙනවා. හරිද? මේ ගින්නට බයේ ගින්නෙන් ගැලවෙන්න මෙයා දුවද්දී මෙයාට අමතක වෙනවා එයාගේ රැවුල නවලා සාක්කුවේ දාගන්න. සාමාන්‍යයෙන් මේ ඇවිදිනකොට පුරුදු වෙලා තියලා තියෙන රැවුල නවල සාක්කුවේ දාගෙන තමයි යන්නේ. මොකද රැවුල මීටර් 2ක් දිගයි.
राहुल मेहमे आप राहुल मीटर देखा दिखाई मे मीटर देख दिख राहुल हरी आडंबर तीन लोके दिखम राहुल तीन मट दिए इतनी मीटर देखे दिख राहुल मे आ गिन्न बेरे दुआदी तमंगेम राहुल पे आगेला वैटिला मेरेवा इदास पंजी हट हाथे सेप्टेंबर इसी हटवेंदा थिंक तमंगे राहुल पे आगेला मेरी लोकम पुदे तमाय मे हांस दंग मंगी ये हाँ के पीर लग मे पाली तमाय सिद्धिय सिद्ध तीन मे पाली लगा दी ब्राउन आवीन गमे तिबुन अधिक शीतलाई एट पास करोड़ वैटी मैं निशा मम कल्पना करा अभी रै नवती हॉटलेट विल्ला हॉटले वाला हिटलर पीली बंदव मे कथा कियान इतनी वेदगात्म को स्कीपे कियान गियर ඉතින් ඒ නිසා දැන් මං ඉන්නේ ඊට පස්සේ අපි ඔස්ට්‍රියාවෙන් ඉඳලා ජර්මනියට ආවා. වල දැක්කම කාර්ගෙන ඇත්තේ ජර්මනිය. හැමම ජර්මනිය දැන් මියුනික් පැත්තට එනකොට තියෙන මියුල්ඩෝර්ෆ් කියන ගමේ හෝටල් ප්ලාසා කියන හෝටලේ තමයි අපි අද නැවතුනේ. හිට්ලර් කියන පුද්ගලයා ඒ වගේ කුරිර පුද්ගලයෙක් උනේ ඇයි කියලා ලෝකය විශ්වාස කරන විදිය ලෝකයේ ඒගෙන කතා කරලා තියෙන ගොඩක් ඒ කතා කරපු දේවල් වලින් අනුමාන සාධක ගොඩක් අරගෙන තියෙනවා ඒ සියලු අනුමාන වලින් වැදගත්ම අනුමානේ වැදගත්ම සාධකේ තමයි මම මේ ඔයාලට එයා උපදුණු ගමටම ගිහිල්ලා ඒ උපදුණු ගමේ ඉඳලා ඊට පස්සේ දැන් මේ ඒ ළඟ තියෙන ජර්මන් නගරය ඉඳලා ඔයාලට මේ විස්තර කරන්නේ හිට්ලර්ගේ තාත්ත ගැන තේරුම් ගන්න අපිට ගොඩක් දේවල් තියෙනවා හිට්ලර්ගේ තාත්තගේ කතාවේ පළවෙනි දේ තමයි හිට්ලර්ගේ තාත්තා ඇලොයිස් හිට්ලර් ගොඩාක් දුක් විඳපු කෙනෙක්. දුක් විඳපු සපත්තු මහන මිනිස්සෙක් නේද? එතකොට උගත්කමක් නැති කෙනෙක්. මොකද උගත්කමක් ඇති වෙන්න විදිහක් තිබුණේ නැහැ. එයාට අවුරුදු 10 දී තමයි එයාගේ අම්මා නැති වුනේ. අම්මත් හොඳ චරිතයක් තිබිච්ච ගෑනු කෙනෙක් නෙවෙයි. අම්මා ගොඩාක් පිරිමි ආශ්‍රය කරලා තියෙනවා. එතකොට අනුමාන කරනවා අර අවුරුදු 19 වයසේ ලියෝපෝල්ඩ් කියන යුදෙව් ජාතික තරුණයාගේ ලේ විය හැකි හිට්ලර්ගේ එපියාට තිබුණේ ඊට පස්සේ අනුමාන කරනවා අර අයියාමලෝ දෙන්නගේ ජෝර්ජ් හිට්ලර් නෙපොමක් හිට්ලර් ඒ දෙන්නගේ ඒ දිනත් එක්කත් ඒ අම්මා ඉඳලා තියෙනවා මේ ඇලොයිස් හිට්ලර් හැදුණු වැඩන නෙපොමක්ට දූලා දෙන්නෙක් හිටියා එක්කෙනෙක් යොහන්නා ලොකු දූ දෙවනි දූ වාල්බූර්ගා එතකොට මේ යොහන්නා කියන දූගේ දූ තමයි අපි දන්න ඇඩොල්ෆ් හිට්ලර්ගේ අම්මා ඒ කියන්නේ ක්ලාරා පොල්ස් මේ ඇඩොල්ෆ් හිට්ලර් උපදින්නේ 1889 නේ ඊට අවුරුදු 5කට පස්සේ 1894 දී තව පුතෙක් වදනවා මේ ඇඩොල්ෆ්ගේ අම්මා එයාට නම් තියන්නේ එඩ්මන්ඩ් හිට්ලර් කියලා ඊට පස්සේ ආයෙ අවුරුදු 2කට පස්සේ ඒ කියන්නේ 1896 දී උපදිනවා ඇඩොල්ෆ් හිට්ලර්ගේ අම්මගේ 6 වෙනි දරුවා එතකොට මේ පාවලා හිට්ලරුයි ඇඩොල්ෆ් හිට්ලර් මේ අපි දන්න ඇඩොල්ෆ් හිට්ලරුයි ජීවත් වෙන්න වාසනාව තිබුණට ගොඩක් කාලයක් අනිත් කාටවත් ලොකු කාලයක් වාසනාව තිබුණේ නැහැ ජීවත් වෙන්න මේ ඇඩොල්ෆ් හිට්ලර්ට පස්සේ උපදුන මල්ලිත් 1900 දී කියන්නේ යාට වයස අවුරුදු 6 දී එයත් මැරෙනවා ඉතින් මේ තාත්තාගේ කුරුලුකම් එතකොට මේ දරුවෝ 6 දෙනෙක් වදලා ඒ දරුවෝ 6 දෙනාගෙන්ම 4 දෙනෙක්ම අකාලේ මිය යෑම එතකොට මේ දරුවෝ 4 දෙනා මිය යෑමේදී තමන්ගේ අම්මා විඳි වේදනාව දරුවෙක් මැරෙනකොට අම්ම කෙනෙකුට මොන වේදනාවක්ද ඒකනේ ඒක මේ කිසිදු වේදනාවක් අඩු ගානේ අර දරුවෝ අසනීප වෙලානේ මැරෙනු හැම කෙනෙක්ම ඉතින් ඒ අසනීප වෙලා මැරි ඉන්න දරුවෝන්ගේ අසනීපවලදී හෝ ඒ මැරුණාට පස්සේ දුක බෙදා ගන්න හෝ මේ තාත්තා කිසිම සහයෝගයක් ඒ අම්මට දීලා තිබුණේ නැහැ. ඒක මේ සියලු දේවල් ඒ කියන්නේ මුල් ළමයි 3 දෙනා මැරණේ වැඩොල්ස් නොදන්නුනාට පස්සේ කාලෙකදී එයාගේ අවුරුදු 6 සහෝදරය මැරෙනකොට මෙයාට හොඳට කල්පනාව තියෙනවා අම්මගේ වේදනාව මෙයා දැක්ක තාත්තා ඒව ගණන් නොගන්න බවත් හොඳටම දැක්ක ඒකට තාත්තා ගැන මෙයාට ඇති වුණේ ඉතාම තද වෛරයක් තද තරහක් මොකද හේතුව මේ ඇලොයිස් හිට්ලර් කියන පුද්ගලයා හිතට හිතෙන හිතෙන හැම වෙලාවෙම තමන්ගේ බිරිඳට ඉතා තදින් පහර දෙන මිනිහෙක්
තදට බොන්න කෙනෙක් බේබදු මිනිස්සෙක් උඩ බීලා ඇවිල්ලා එයාට වගේම මේ පුංචි ඇඩොල්ෆ් හිට්ලර්ටත් නිතර මේ තාත්තා පහර දීලා තියෙනවා දරුණු විදියට එයාගේ කේන්ති පිරිමහ ගන්න කියන්නේ මේ මිනිස්සා නිතරම නර්වස් එකේ කේන්තින් හිටපු මිනිස්සෙක් ඉග්මන්ට් කියන මල්ලි මැරෙන කොට 1900 දී ඇඩොල්ෆ් හිට්ලර් අවුරුදු 11ක ළමයෙක් ඒ කියන්නේ අවුරුදු 11ක කියලා කියන්නේ සාමාන්‍යයෙන් එයාට තීරණ වයසක් ඒ වයසේදී එයා මේ ගෙදර කුරුල්ලන් දැක්කා මේ තාත්තගේ නපුරුකන් දැක්කා එතකොට මල්ලි මරුණාම මේ මල්ලි මරිච්ච වේදනාව එයාටත් ඒක දැනුණා සාමාන්‍යයෙන් ගෙදර හිටපු එකම සහෝදරයා නේද පොඩි ළමයා මොකද අනිත් එකට හිටියේ නැහැ එතකොට මේ සියලු දේවල් ඒ දැකලා ඒ දුකෙන් තමයි මෙයා නිතරම කල් ගෙව්වේ ඊට පස්සේ ඊට ටික කාලයකට පස්සේ කියන්නේ 1903 දී මේ ඇලොයිස් හිට්ලර් කියන තාත්තත් මැරෙනවා එතකොට හරියටම ඇඩොල්ෆ් හිට්ලර්ට අවුරුදු 14යි තාත්තා මැරෙද්දි. එතකොට තාත්තා මැරිලා අවුරුදු 4කට පස්සේ මේ සදාකල් දුක් විඳ එයාගේ අම්මත් මැරෙනවා. එයා අවුරුදු 47න් තමයි හිට්ලර්ගේ අම්මා නැති වෙන්නේ. එතකොට තාත්තගේ මරණයෙන් පස්සේ අවුරුදු 4ක් තදටම හිට්ලර් තමන්ගේ අම්මත් එක්ක බොහොම අම්මගේ දුක බෙදාගෙන ජීවත් වෙනවා. ඒතකොට තාත්තගේ මරණයෙන් පස්සේ ආර්ථික ප්‍රශ්න එන්නේ නැති, විවිධ ගැටලු එන්නේ නැති මේ සියලු දේවල් වලට මේ පුංචි හිට්ලර් මූණ දෙනවා. ඒ වෙනකොට තවත් නංගි කෙනෙකුත් ඉපදිලා. එතකොට මේ අම්ම මැරෙන්නේ 1907 දී. ඒ වෙනකොට ඇඩොල්ෆ් හිට්ලරුයි අර එයාගේ නංගි, ඒ කියන්නේ පාවුලා හිට්ලරුයි දෙන්න තට්ට තනි වෙනවා. අම්මා තාත්තා දෙන්නම නැතුව. හිතාගන්න අවුරුදු 18ක කොල්ලෙක් කියලා එතකොට. එතකොට නංගිගේ වයස අවුරුදු 11යි. අවුරුදු 11ක නංගි කෙනෙක් එක්කලා ඇඩොල්ෆ් හිට්ලර් අවුරුදු 18ක තරුණයෙක් තනි වුණාම අම්මා තාත්තා දෙන්නම නැතුව මෙයාගේ ජීවිතයේ මොනතරම් කටුක ජීවිතයක් වෙන්නේ නැද්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. එතන මුළු ජීවිත කාලයෙම දුක් විඳපු කෙනෙක් සමාජයට වෛර කරපු තාත්තා කෙනෙක්ගේ සමාජයට රණ්ඩු කරපු තාත්තා කෙනෙක්ගේ පුතෙක්. ඒ වගේම තවත් පැත්තකින් හිතනවා විශ්වාස කරනවා මොකද මේ අම්මා ඇඩොල්ෆ් හිට්ලර්ගේ අම්මා ඇඩොල්ෆ් හිට්ලර් බඩේ ඉන්න මුළු කාලයේම තාත්තත් එක්ක තරහින් ඉඳලා තියෙනවා. කියන්නේ තාත්තා ඇත්තටම කියනවා ඒ දරුවෝ 6 දෙනෙක් හැදුනට ඒ දරුවෝ 6 දෙනාම එක්තරා විදියකට ඒ තාත්තා ඒ අම්මට බලහත්කාරකම් කරලා හැදුණු විදියට තමයි විශ්වාස කරන්නේ. මොකද ඒ අම්මා කවදාවත් තාත්තත් එක්ක සතුටින් ජීවත් වෙලා නැහැ. මේ සියලු දේවල් පෙළගස්සල බැලුවාම හිට්ලර්ගේ ආච්චි අර අපි කිව්ව කලින්ම කිව්ව අනා ඊට පස්සේ හිට්ලර්ගේ තාත්තා හිට්ලර්ගේ තාත්තගේ අනිත් නෑදෑයෝ ඊට පස්සේ හිට්ලර්ගේ තාත්තගේ බිරිඳවරුද මේ හිට්ලර්ගේ අම්මාද මේ සියලු දෙනාම පුදුමාකාර කටුක ජීවිත ගත කරපු අය. මේ සියලු කටුකත්වයන් අතරතුරේ හිට්ලර්ගේ ළමා කාලයේ ගෙවුනේ ඉතාම දුක්ඛිත විදියට. තොර මේ හැම දුකකින්ම මේ හැම පීඩාවකින්ම තාත්තගෙන් ගුටි කනකොට සමාජයෙන් ගැරහුම් ලබන්නේ නැති මොකද හොඳ සමාජයේ හොඳ නමක් දිනාගත්ත පවුලක් නොවන නිසා ඉතින් මේ හැම දෙයකින්ම හිට්ලර් ඇඩොල්ෆ් හිට්ලර්ගේ පුංචි හිතට වෛරය තරහ සමාජයේ එක කේන්තිය ආව කියලා තමයි ලෝකයේ ඉතිහාසඥයෝ පිළිගන්නේ විශ්වාස කරන්නේ මේ හිට්ලර්ගේ තාත්තා ජර්මන් ඔස්ට්‍රියා දේශ සීමාවේ හිටියට ඔස්ට්‍රියාවේට දැඩි තදින් ආදරය කරපු කෙනෙක්. يعني උග්‍ර ඔස්ට්‍රියානුවාදීෙක්. එතකොට මේ තාත්තා ඔස්ට්‍රියානුවාදීෙක් වෙනකොට මේ තාත්තට විරුද්ධයිනේ හිට්ලර්. ඒ තාත්තා හිතන පතන හැම දෙයකටම විරුද්ධ වෙච්ච කෙනෙක්, විරුද්ධව හිටපු කෙනෙක් තමයි හිට්ලර්. මොකද තාත්තා මෙයාව යවනවා ලින්ස් වල තියෙන කාර්මික විද්‍යාලයකට. මෙයා ඉස්කෝලේ යන්නෙත් නැහැ, ඉගෙන ගන්නෙත් නැහැ. තාත්තා මැරෙන්න කලින් පොඩි කාලයක්. නමුත් ඒ කාර්මික විද්‍යාලයට බලහත්කාරයෙන් වගේ යවන්නේ. ඒ යවුවාම එතනත් මෙයා මගුඩි වැඩ කරන මිසක් මේ කාර්මික විද්‍යාලේ දේවල් ඉගෙන ගන්න නැහැ. මොකද තාත්තා බලෙන් යවපු තැන තාත්තත් එක්ක තියෙන තරහ එයා පිරිමාන්නේ එයාගේ අධ්‍යාපනයෙන්. ඒ හැම දෙයකින්ම අර gedara tiwiච්ච පසුබිම එයා ඒව පිරිමහන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මෙයා ඔස්ට්‍රියාවේ මේ අපි දැන් දැක්ක නගර ඉපදුනාට එතකට එතනම එහා පැත්තේ තිවිච්ච ජර්මනියට තමයි වැඩි ආදරය කරේ. මොකද තාත්තා කැමති ඔස්ට්‍රියාවට නිසා පුතා කැමතුනේ වැඩිපුර ජර්මනියට. මෙයා නිතරම හිතුවා මම ඔස්ට්‍රියානුවෙකුට වඩා ජර්මානුවෙක් වීම තමයි ආඩම්බරය කියලා. ඒ නිසා මිනිහට නිතරම තිබුණේ ජර්මන් උණක්. කොටින්ම මේ ජර්මන් උණ කොච්චරද කියනවා නම් තාත්තා කියන්නේ රේගුන්ලි දාරයක් විදිහට තාත්තා කොච්චරවත් ගායනා කරන්නේ ඔස්ට්‍රියානු ජාතික ගීයනේ.
මේ පුතා කොයි වෙලාවත් ඔස්ට්‍රියානු ජාතික ගීය ගායනා කරේ නැහැ. මෙයා ගායනා කරේ හැම වෙලාවකම ජර්මන් ජාතික ගීය. කියන ජාතික ගීයවත් තාත්තා ගායන ජාතික ගීය ගායන්න ඇඩොල්ෆ් හිට්ලර් කැමතුනේ නැහැ. ඒ තරම් තාත්තට විරුද්ධව තමයි මිනිහාගේ මනස ක්‍රියා කරේ. තාත්තගේ මරණයෙන් පස්සේ 1903 දී හිට්ලර් ඉස්කෝලේ ගියේ ආයේ අවුරුදු දෙකයි. ඒ කියන්නේ තාත්ත ඉන්න කාලේ හිට්ලර් ඉස්කෝලේ ගියේ ඉතාම අකමැත්තෙන් පුළුවන් තරම් බඩේ අමාරුවක් හරි හදාගෙන ගෙදර නවතින්න තමයි හිට්ලර් උත්සාහ කරේ. ඉතින් කොහොම හරි බුරුලියට අරගෙන අම්මලව තමයි තාත්තට කියවන්නේ අසනීප ඉස්කෝලේ යන්න බෑ කියලා. මුගක් වෙලාට ඒකට තාත්ත ගහනවා හිට්ලර්ට ඉස්කෝලේ නොගියාම. ඉතින් ওই විදිහට තාත්ත මැරිලා අවුරුදු දෙකක් අම්මගේ වදේට ඉස්කෝලේ ගියා. ඒත් ඊට පස්සේ තිවිච්ච විභාගයකින් මෙයා විභාගයේ යාන්තම් පාස් වුණා. පාස් වුණාට ඊට පස්සේ විභාගයේ පාස් වුණා කියලා සහතිකයක් දෙනවනේ ඉස්කෝලේ. ඒ සහතිකේ තිබුණේ විභාගයේ පාස් වුණාට මෙයාගේ කල්කිරියාව හොඳ නෑ කියලා තමයි සහතිකේ ලියලා තිබුණේ විදුහල්පතිතුමා. මේ උදේ මොකද්ද කරේ සහතිකේ ගත්ත ගමන් සහතිකේ ඉරලා ඒ ඉරපු කඩදාසි කෑලි වලින් කලිසම ගලවලා පස්ස පී දාලා ඒක විසිකලා දැම්මා. ඊසිකල දාලා ගෙදර ආවමයි ආයි ඉගෙන ගන්න ඉස්කෝලේ පැත්ත පළාත ගියේ නෑ. හිට්ලර්ට හොඳට පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර අඳින්න පුළුවන්. ඇත්තටම හිට්ලර් කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. එතකොට චිත්‍ර අඳින්න පුළුවන් හන්දා දැන් තාත්තත් නැති වුණා. ගෙදර අගහිංකම් ගොඩයි. තාත්ත නැති වුණාට පස්සේ ඒගොල්ලෝ ජීවත් වුණේ ඒ වෙනකොට ඒගොල්ලෝ ජීවත් වුණේ ඔස්ට්‍රියාවේ ලින්ස් කියන නගරේ ලෙවුන්ඩින් කියන හරියේ. ඒකේ තියෙනවා පාරක් මයිකල්ස් බර්ග් ස්ට්‍රාසේ කියලා. ඒ මයිකල්ස් බර්ග් ස්ට්‍රාසේ නොම්බර 16 වෙනි ගෙදර තමයි ඒගොල්ලෝ ජීවත් වුණේ. එතකොට තාත්තා මැරුණෙත් ඒ මයිකල්ස් බර්ග් ස්ට්‍රාසේ නොම්බර 1 තියෙන බාර්රේක, ඒ කියන්නේ පොඩි තානායමක. ඒකේ කෝපි බිබින්ද තමයි මැරලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙමම ඒ තානායම තාමත් ඒ නමින්ම ඒ තානායම තියෙනවා. ඒ ගෙදරත් තාම මේ විදිහටම තියෙනවා. හරිද? දැන් අද අපි ගිය ගේ තියෙන වගේම ඒ අරතනුත් ඒ විදිහටම තාම තියෙනවා. මොනවත් වෙලා නැහැ. නවීකරණයට පත් වෙලා තියෙනවා. නමුත් මේ හිට්ලර් උපන් ගෙදර වෙනස් වෙලා නැහැ. ඒ විදිහමයි. ඒගොල්ලෝ මේව කරේ නැහැ. ඒක වහලා දාලා හැමම තියෙන්නේ. කිසිම දෙයකට පාවිච්චි කරන්නේ නැහැ ඒ කොට්ටිය. පස්සේ කාලේක පුස්තකාලයක් විදිහට පාවිච්චිලා තිබුණා. නමුත් ඒක එකක් දැන් නැහැ. කොහොම හරි මේ සිද්ධි වලින් හිට්ලර්ගේ ආර්ථිකයේ පෞලිය ආර්ථිකය නිසා මෙයා පොඩි ළමයා වුණාට මෙයා කල්පනා කරා මම චිත්ත ඇඳලා මගේ අම්මවයි නංගිවයි පෝෂණය කරනවා කියලා තමයි මෙයා හිතට ගත්තේ. ඉතින් අම්මයාගේ අම්ම මැරෙන්නේ 1907. නමුත් 1906 දී මෙයා යනවා වියානාවට. ඔස්ට්‍රියාවක නුවර වියානා. වියානා ගිහිල්ලා වියානාවේ තියෙනවා කලා ඇකඩමියක්. ඒ කලා ඇකඩමියට මම වියානා ටුවර් එකේදී කලා ඇකඩමිය පෙන්නන්නම් ඔයාලට වියානා ගිය වෙලාවක. ඒ කලා ඇකඩමියට මෙයා ඉල්ලුම්පත්‍රයක් දානවා චිත්‍ර ශිල්පයේ වැඩිදුර ඉගෙන ගන්න. කියන්නේ මෙයා චිත්‍ර ඇඳ ඇඳ විකුණන අතරේ ඒ වගේ සල්ලි කීයක් හරි හොයා ගන්න අතරේ චිත්‍ර ඇකඩමියෙන් තවදුරටත් චිත්‍ර ශිල්පී ඉගෙන ගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් වියානා විශ්වවිද්‍යාලේ මෙයාගේ ඇප්ලිකේෂන් එක බාරගන්නේ නැහැ. මොකද මෙයා විභාග පෙළෙච්ච ඉස්කෝලේ අසහතිකේ පවා ඉරලා පස්ස පැත්ත පිහදාගත්ත කෙනෙක්. ඉතින් ඒ නිසා මෙයාව බාරගන්නේ නැහැ ඒ කලා ඇකඩමියෙන්. අම්ම මැරුණාට පස්සේ අවුරුද්දකට පස්සෙත් ආයෙත් ගිහිල්ලා වියානා කලා ඇකඩමියට මෙයා ට්‍රයි කරනවා ආයෙ යන්න. නමුත් එතනදි ඒ කලා ඇකඩමියෙන් මෙයාගේ ඇප්ලිකේෂන් එක බාරගන්නේ නැහැ. නමුත් පස්සේ කාලෙක මේ කලා ඇකඩමිය මං හිතන මේ හිට්ලර් ප්‍රසිද්ධුණාට පස්සේද කොහෙද මේගොල්ලෝ මේ ලියුමක් පෙන්නනවා එලි කරලා තිබුණා. මේගොල්ලෝ ඒක ඇප්ලිකේෂන් එක බාරගත්තා. මෙයා හිට්ලර්ට ඒකට එන්න කියලා කිව්වා. නමුත් හිට්ලර් ආවේ නැහැ කියලා ඒගොල්ලෝ පස්සේ කාලෙක ලියුමක් පෙන්නවා. සමහරට තමන් ඇඟ බේර ගන්න ලියුමක් හදලා පෙන්නවා වෙන්නත් පුළුවන්. කොහොම හරි පස්සේ කාලෙකද ලියුමක් තියෙනවා මේ 1908 දී කලා ඇකඩමියෙන් හිට්ලර් බාර ගන්නා බවට එන්න කියලා ලියපු ආරාධනා ලියුමක්. මේගොල්ලෝ මේ ෆයිල් වල තිබුණා කියලා පස්සේ කාලෙකම හිට්ලර් මං හිතන්නේ ඔය ජර්මනියේ නායකයා වුණාට පස්සේ මේගොල්ලෝ මේ එහෙම ලියුමක් එලි කරා වෙන්නත් පුළුවන්. කොහොමාරි මේ කතන්දරේ නිසා හිට්ලර් ඉගෙන ගන්න අදහස චිත්‍ර ඉගෙන ගන්න අදහසත් එතනින් අතාරිනවා. හිට්ලර්ගේ අම්ම මැරෙන්නේ 1907 දෙසැම්බර් 21 වෙනිදා. ඒකට හේතුව තමයි අම්මට පීරු පිළිකාවක් හැදෙනවා. මේ කතාව හරි වැදගත් හිට්ලර්ගේ ජීවිත කතාවේදී. විශේෂයෙන් හිට්ලර් යුදෙව්වන් කෙරෙහි වෛරය වැඩිවීම නැත්නම් යුදෙව්වර කෙරෙහි මේ තරම් වෛරයක් ඇතිකර ගැනීමේ අඩිතාලමක් මේ අම්මගේ මරණ පිටිපස්සේ තියෙනවා කියලා තමයි ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ.
ඒකට හේතුව මේ අම්මට හැදුණු පියරු පිළිකාව හොඳ කරන්න එන වෛද්‍යවරයා. කියන්නේ මෙයා කොහොම හරි අමාරුවෙන් වෛද්‍යවරයෙක්ට පෙන්නනවා අම්මා. එතකොට අම්මව හොඳ කරන්න ඒ වෛද්‍යවරයා බෙහෙත් දෙනවා. නමුත් හිට්ලර් විශ්වාස කරනවා හිට්ලර් ඒ බෙහෙත් ගන්න. ඒ කාලෙදි පවා හිට්ලර් නිතරම චෝදනා කරලා තිබුණා දොස්තර හරියට අම්මව බලන්නේ නැහැ. අම්මට හරියට ප්‍රතිකාරයක් කරන්නේ නැහැ. හරි බෙහෙතක් දෙන්නේ නැහැ කියලා. කොහොමත් කම්ප්ලේන් කර කර හිටියේ මේ යෝධයා. එහෙම කර කර ඉඳලා අන්තිමට දෙසැම්බර් 21 අම්ම මැරෙන්න මාසයකට කලින් ඒ කියන්නේ අම්ම මේ පීරු පිළිකාවෙන් දැඩි වේදනාවකින් ඉඳලා තියෙන අන්තිම කාලේ එතකොට මාසයක් එක දිගට හිට්ලර් අම්ම ළඟම නැවතිලා අම්මට ප්‍රතිකාර කළා තියෙනවා අම්මට කියන්නේ වෙහෙදකම් කරනවා කියලා කියන්නේ අම්මට සාතු සප්පායම් කරලා තියෙනවා හිට්ලර්. එතකොට එහෙම වෙලා අන්තිමට හිට්ලර්ගේ අස්පනා පිට තමයි අම්මගේ හුස්ම යන්නේ. මේ මුළු ජීවිතේම හිටලර් දන්න ජීවිතේත් හිටලර් උපදින කලින් ජීවිතේත් අධික දුකක් වින්ද සදාකාලික තාත්තගේ වහලෙක් වෙලා ජීවත් වෙච්ච අම්මගේ මරණය හිටලර්ගේ ජීවිතේ බරපතල ඛේද වාචකයක් බවට පත් වෙනවා. එකක් එයාගේ මල්ලිගේ මරණය අවුරුදු 9න් සිද්ධ වෙච්ච, දෙවෙනි එක මේ අම්මගේ මරණය. තාත්තගේ මරණය ඒතරම් ලොකුට මෙයාට බලපාන්නේ නැහැ. හිට්ලර්ට මොකද තාත්ත කොහොමත් ගෙදර රණ්ඩු කර කෙනෙක් සමහරවිට සතුටු වෙන්නේ නැති මොකද තාත්ත එන්නේ තුනම ස්කූල් යන්න කියන්නේ නැහනේ වැඩ දෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා කොහොම හරි මේ අම්මගේ මරණයට මුල්ුණේ අම්මට අර වෛද්‍යවරයා හරියට ප්‍රතිකාර නොකළ නිසා කියලා හිට්ලර් මැරෙන මොහොත වෙනකම්ම හිතේ තදින් විශ්වාස කරා කියලා තමයි හිට්ලර්ගේ යාළුවෝ හිතවත්තු හැමෝම කියලා තියෙන්නේ. මේ අම්මව සනීප කරන්න ආපු යුදෙව් දොස්තරගේ නම එඩ්වර්ඩ් බ්ලොක්. ඒකට එඩ්වර්ඩ් බ්ලොක් දොස්තර එක්ක තිබිච්ච වෛරය එක පැත්තකින් අනිත් පැත්තෙන් තමන්ගේ තාත්තගේ අතීතය පිළිබඳව අර යුදෙව් සම්බන්ධ ලියෝපෝල්ඩ් සම්බන්ධ කතාව. එතකොට තාත්තත් යම් තරමකට යුදෙව්ෙක්ද කියන එකත් මිනිහාගේ හිතේ තියෙන. එතකොට තමනුත් යුදෙව්වක් වෙනවනේ තාත්තා යුදෙව්වෙක් නා. ඉතින් ඒ සියලු දේවල් නිසා තාත්තා විරෝධයයි අම්මා මැරුණේ අර දොස්තර හොඳට බෙහෙත් කරේ නැති හින්දා. එතකොට එතනත් යුද විරෝධයක් එන්නේ. එතකොට මෙයාට ලොකු ජර්මන් උණක් තිබුණා. ජර්මානුව කියලා කියන්නේ බොහොම ප්‍රෞඩ ජාතියක්. මම නම් කොහොමවත් මම ඔස්ට්‍රීන් කාරයෙකුත් නෙවෙයි. ඔය තාත්තාගේ කතන්දර විදෙව් කතන්දරත් මම නෙවෙයි. එයා විශ්වාස කරේ නැහැ කවදාවත් එයාගේ ඇඟේ යුදෙව්ලේ තියෙනවා කියලා. එයා නිතරම කිව්වේ නැත්තම් එයා කියන්න උත්සාහ කරේ යා වෙන්න උත්සාහ කරේ කෘතිමව. දැන් සමහර ඉන්නවනේ තමන් ඇත්තට තමන්ගේ හිතේ පොඩි සැකයක් තියෙනකොට අර හොරාට කලින් කිහිල් කෙන වැටපයින්නවා කියලා කියන්නේ. ඒ වගේ නිතරම උත්සාහ කරනවානේ මම මෙහෙම නෙවෙයි මම මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ. ඒ වගේ හිට්ලර් නිතරම උත්සාහ කරා මම හොඳ ජර්මන් කාරයෙක් කියලා කියන්න. ඒ උත්සාහය එක දෙයක් තමයි මේ යුදෙව්වන් කෙරෙහි යුදෙව් ජර්මනියේ වෙනකොට යුදෙව් විරෝධයක් තිබුණා. ජර්මනි යම් තරමකට ජාතිවාදයක් තිබුණා ඒ කාලේ. ඒ ජාතිවාදය හිට්ලර්ට වාසිදායක වුණා. හිට්ලර්ගේ පෞද්ගලික ජාතිවාදයත් එක්කලා ජර්මනි තිබිච්ච ජාතිවාදය. ඉතින් මේ දෙක එකට මිශ්‍ර වීමෙන් හිට්ලර් මේ තරම්ම යුදෙව් විරෝධියෙක් වුණා කියලා හුඟක් දුරට විශ්වාස කරනවා ලෝක ඉතිහාසඥයෝ. නමුත් මේ එඩ්වර්ඩ් බ්ලොක් කියන වෛද්‍යවරයා නාසි වෛද්‍යවරයා සම්බන්ධ කතාවේදී පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි හිට්ලර් අන්තිම මොහොත වෙනකම්ම, ඒ කියන්නේ අවසාන කාලේ වෙනකම්ම මේ එඩ්වර්ඩ් බ්ලොක් වෛද්‍යවරයා එක පෞද්ගලිකව හිතවත්කම් පවත්වාගෙන ගිහින් තියෙනවා. එනේ ඒ දින්න අම්මා මැරුණ එකට චෝදනා කරාට මේ බ්ලොක් වෛද්‍යවරයාත් එක පෞද්ගලිකව හිතවත්කම නැති වෙලා තිබුණේ නැහැ. ඒකේ හොඳම උදාහරණය තමයි මෙච්චර යුදෙව් සංහාරයක් සිද්ධ වෙද්දිත් හිට්ලර් විසින්ම නෙමෙයි යුදෙව් සංහාරය ඔක්කොම සැලසුම් කරේ මේව කරේ. නමුත් හිට්ලර් මේ එඩ්වර්ඩ් බ්ලොක් කියන වෛද්‍යවරයාට ඔස්ට්‍රියාවේ ලින්ස් නගරයේ ඉඳලා ඇමරිකාවට හොරෙන් යන්න, ඒ කියන්නේ ඇමරිකාවට පිටත් වෙන්න ජීවිතේ බේරගෙන යන්න සෘජුවම මෙදිහත් වෙන්නේ හිට්ලර් තමයි. කියන්නේ එයා ඒ පොද සමහරට හිට්ලර්ගේම පහළ අය අතින් එඩ්වර්ඩ් බ්ලොක්ගේ ජීවිතේ නැති වෙයි කියන බයට හිට්ලර් මොකද කරන්නේ? පෞද්ගලිකව මෙදිහත් වෙලා ඒ මිනිස්සයව යවනවා ඇමරිකාවට. එතකොට ඒ කියන්නේ අම්මගේ මරණට වෛරයක් වගේ තිබුණා කියලා අපි හිතුවට, නමුත් පෞද්ගලිකව මෙයා එඩ්වර්ඩ් බ්ලොක්ගේ පලිගන්නේ නැහැ. මොකද සමහරවිට මොනවා හරි හිතේ තියෙන්නේ නැති එහෙම එකක්. ඒක හොඳම දේ ඒ යාව පිටරට යවීම.
जर्मनी मेक हरदीक कथा वक् मेचर दी कथा मम मे वीडियो की उत्साह वाला पोड़ी अवबोधि अर्थम लबल दी हिटलर संबंधे मुकद एडोल्फ हिटलर की मगे जीवित मम गुडा दुरट अध्ययन कर चरित्र ऐ ये मनुष्य हेमूने एडोल्फ हिटलर के सीयला आचिला हेम दयाक मन हरि तदिम अध्ययन करो तदिम कीवलतीनो हिटलर संबंध पोत कुडक मन कीवलतीनो हिटलर की छंद काले हिटलर ओ वगे नरक मिनिहेन खलिंग पोत पाव मं कीवलतीनो इतिंग ए मगे पुड़ उनो ने इतिहास वगे दीवलगेन इतिंग एनिस हिटलर की दसमसी विषय के तम हिटलर ओ नासिकीन देशपालन पक्षे पीटोल ये पक्षे नायक तन को दसमसी अतेदी यान मनत्व अम्म नेला इट पे अटेदी दसमसी अटेदी वियाना विश्वविद्यालय वियाना कला अकाडमी मेव बारगन बैकला ईट अवृद्धातुनकट पस्ते विनकोट ये अवृद्धातुनकदि मे आ जर्मनी देशपालन पक्ष पीटोल ये पक्षे नायक विन तरह प्रबले विनो එතකොට එහෙම වෙලා ජර්මනියේ චාන්සලවරයා කියන්නේ ජර්මනියේ රාජ්‍ය නායකයාගේ නම චාන්සල් ඉත චාන්සලවරයා වෙනවා 1933 දී හිතන්න පොඩිපටු දක්ෂකමක්ද කියලා ඔස්ට්‍රියාව ඉපදිලා ඔස්ට්‍රියානු ජාතිකයෙක් වෙලා ඉඳලා ඉස්කෝලේ ගිහින් නැතුව ඉස්කෝලේ අන්තිම ඉස්කෝලේදී ආසීම් සහතිකෙන් පස්ස පිහදාගත්ත මේ කොල්ලා 1933 වෙනකොට ජර්මනියේ චාන්සල බවට පත් වෙනවා ඊට පස්සේ 1937 යාම හදාගන්න තනතුරක් ෆූරර් කියලා. ෆූරර් කියන්නේ පාලකයා. කියන්නේ ආඥාදායකයා. එයා විහිම හදාගන්න හැම එකක්. ඒ ෆූරර් කියන නම හදාගන්නේ එයා 1937 දී. 45 මැරෙනකම් එයා ජර්මනියේ ෆූරර් බවට පත් වෙලා හිටියා. ඉතින් මම හිතනවා ඔයාලා ලෝකේ මෙච්චර කාලයක් අහලා තියෙන හිට්ලර් සහ ඔල දන්න හිට්ලර් ඒ කියන්නේ මෙච්චර මිනී මරපු රාජ්‍ය නායකයෙක් ජර්මනි හිටපු නායකයා ඒට අමතරව හිට්ලර් පිළිබඳව එයාගේ ළමා කාලේ එයා එහෙම වුණේ ඇයි කියන එක පිළිබඳව යම් දෙයක් මේ වීඩියෝ එකකින් ඔයාලා ලබා ගන්න ඇති කියලා හිතනවා ඒ වගේම මේක ඉවර කරන්න කලින් මට තව වැදගත් කතාවක් කියන්න තියෙනවා ඒ තමයි අදටත් ඇඩෝල්ෆ් හිට්ලර් කියන නමට ජර්මනියවත් ඔස්ට්‍රියාවත් එයා ඉපදිච්ච ඔස්ට්‍රියාවත් කතා නොකරාට ඇඩෝල්ෆ් හිට්ලර් කියන කෙනා ගැන ප්‍රසිද්ධිය කතා කරන්න පව අකමැති වුණාට ජර්මන් ජාතිකයන්ගේ හදවත ඇතුලේ යම් කිසි ගෞරවයක් මේ හිට්ලර්ට තියෙනවා ඒක මම පෞද්ගලිකවම දන්නවා ඒක ඒගොල්ලෝ නොකියන ගෞරවයක් කවුවත් මේක කියන්නේ නැහැ එලිපිට මොකද ඒ තරම් මිලියන ගාණක් මිනිස්සු මරපු මිනිහෙක්ට ගෞරවයක් යන්තම් හරි හදවතේ තියෙනවා කියලා කියන්නේ කතා කරන හැම කෙනෙක්ම කියන්නේ කතා කරන්නේ පොයි මිනිහා ගැන එහෙම තමයි කියන්නේ නමුත් හදවත ඇතුලින් පොඩි ගෞරවයක් තියෙන මොකද ජර්මනියේ මේ නැග්මට ජර්මනියේ මේ තරම් ලෝකයේ ජනප්‍රිය ප්‍රබල රටක් වෙන්න හිට්ලර් දායකත්වය දුන්නා කියන හැඟීම ජර්මානුවන්ගේ හිතවල තියෙනවා ඒකට එක හේතුවක් තමයි හිට්ලර් ජර්මනියේ මහා පරිමාණයෙන් ජර්මනි ඇත්තටම ජර්මනි දියුණු කරන්න පටන් ගත්තා හිට්ලර් මේ වැරදි වැඩ කරා වැරදි වැඩ කරන අතරේ ඔය හයිවේ කියන සංකල්පය අධිවේගී මාර්ග පටන් ගත්ත හිට්ලර් එයා පටන් ගත්තේ මොකටවත් නෙවෙයි එයාගේ යුද වාහන යුද්ධ සම්බන්ධයෙන් තමයි පටන් ගත්තේ නමුත් ඒක අද ලෝකේ ඉතාම ජනප්‍රිය එකක් අධිවේගී මාර්ග අපේ ලංකාවේ තියෙනවා ඒකට ඒ හිට්ලර් තමයි ජර්මනි ඒව පටන් ගත්තේ. අදටත් ජර්මනියේ ලෝකයේ විශේෂ අධිවේගී මාර්ගය කියන්නේ ලෝකයේ වේග සීමාවක් නැතුව වාහන එලවන්න පුළුවන් ලෝකේ එකම රට ජර්මනිය. ඒ හිට්ලර් පටන් ගත්ත ඒ විශේෂ දේව වරප්‍රසාද නිසා. එතකොට ඔයාලා දන්න Volkswagen කියලා ලංකාවේ තියෙන වර නිකන් ඉබ්බෙක් වගේ වාහනේ නේ Volkswagen කියලා කියන්නේ. Volkswagen කියලා කියන්නේ මහ ජනතාවගේ වාහනය. ඒක හිට්ලර්ගේ संकल्प ये वगे हिटलर जर्मनी लबा दुन देवा जर्मनी नति कर देवल जर्मनी लबा दुन देवलूड़ा हिटलर के मरण पास जर्मनी नेगेटिव मे शक्ति अंकल जर्मानुअंगे अधाशक्ति थिंग मरणे मतिंग नेगेटिव अक्तम जर्मनी सिद्धवन थिंग मंदी जर्मनी जर्मनी मे कथा ऑस्ट्रिया विपदीच हिटलर क्या मे इतिर कथा को जर्मनी
මියුල්ඩෝර්ෆ් මේ ඉන්න ගමේ නම මියුල්ඩෝර්ෆ් ඉඳලා වැඩ කියන්න ලැබි මං හිතන වාසනාවක් කියලා කොහොම හරි ඔන්න හිට්ලර් ගැන ඔයාලා දැන් ගොඩක් දේවල් දන්නවා ඉතින් ලෝක වැට සුසන්තක වෙනද වගේම ලස්සන වීඩියෝවක් අලුත් වීඩියෝවක් ඔයාලට ගොඩක් දැනුම ලබා දෙන විශේෂයෙන් වීඩියෝවක් කරා කියලා මං හිතනවා ඉතින් මේ හැම දෙයකම වැඩි දුරතුරතු මොකද මගේ මම පොතක් ලියමින් යන්න ඉන්නවා හිට්ලර් සම්බන්ධව හිට්ලර් සම්බන්ධ හරි පොතක් ලංකාවේ ලියවිලා නැහැ ඉතින් හිට්ලර් ගැන ගොඩාක් දේවල් තොරතුරු දන්න කෙනෙක් විදියට මගේ අතින් ඉදිරියේදී මේ පොත ඉවර කරගන්න පුළුවන් වුණොත් හිට්ලර් මොකද ඇත්තටම මං ඉතාම කාර්ය බහුලයි ඉතින් ඔයාලට අනාගතයේදී ලෝකයේ හිටපු දරුණුම පුද්ගලයා පිළිබඳව එයාගේ ජීවිතය පිළිබඳව සිංහලෙන් පොතක් කියවන්න ලැබෙයි මට ඒක ඉවර කරගන්න පුළුවන් වුණොත් මොකද ලේසි නෑ මම පොතක් ඉවර කරනවා කියන්නේ මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්කලා ලෝක වැට සුසන්තක YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න මං ඉතාම ආදරෙන් ඉල්ලනවා මගේ මම මගේ නිසා කියනව නෙවෙයි ඇත්තටම මම ගොඩාක් වඩන තුරුතුරු ලංකාවේ වලට දෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්න කියන YouTube නාලිකා එක බැලුවහම ගොඩක් ඒවා එක්ක දේශපාලන එක්ක නැත්නම් විනෝදකාමී දේවල් හැමදේම මම කියන්නේ මම විශේෂයි කියලා. නමුත් ඔයාලාට තේරෙන්න ඕන මම දිනදී මම ලබා දෙනදී මගේ දැනුමෙන් හා මගේ ශක්තියෙන් ආ ලෝක වැටේ තැනින් තැන ගිහිල්ලා ඒ තැන් වලටම ගිහිල්ලා ඒ තැන් වල ඉඳගෙනම හරි තොරතුරු ඒ කියලා දෙන්නේ මේ ඒ තරම් උණක් තියෙන මිනිහෙක් මම. ඉතින් මං ඉල්ලන ඔයාලගෙන් කරුණා කළා ඇත්තටම මගේ channel එක මීට වඩා ලංකාවේ මිනිස්සු බැලිය යුතුයි කියන මතේ මම ඉන්නවා. මගේ දේශපාලන මතය එකක් කියලා එකක් නෑ. මම ලංකාවේ මිනිස්සුන්ට හොඳ හිතන කෙනෙක්. ඒ කියන්නේ සමහරයි මාත් එක්ක තරහ ඇති. මොකද මං හුඟක් චෝදනා කරන ලංකාවට. මං හුඟක් ක්‍රිටිසයිස් කරන ඉංග්‍රීසියෙන් කියනවනම් ඒ ක්‍රිටිසයිස් කරන්නෙම ආදරයට මිසක් තරහකට නෙවෙයි. මොකද ලංකාව යන මාර්ග අති බහුතරයක් වැරදි පාරවල්. ඒ වැරදි පාරවල් වලින් හරි පාරට ගන්න තමයි මම ඒවා ක්‍රිටිසයිස් කරන්නේ. ඒවා වැරදි පින්නල දෙන්නේ. ඔයාලගේ ඔයාලා බුද්ධියක් තියෙනවා නම් ඔළුවක් තියෙනවා නම් කළ යුත්තේ මම මේ ක්‍රිටිසයිස් කරන ඒවාට මාව ප්‍රතික්ෂේප කිරීම හෝ මට චෝදනා කිරීම හෝ මට බැනීම නෙවෙයි. ඒ මං කියන කාරණාව දිහා බලන්න. මම දිහා බලන්න එපා. මං ඒ කියන කරුණ දිහා බලන්න. ඒව ගැන හිතන්න. එහෙම වුණොත් අපිට අපේ ජීවිත කාලයේදී දකින්න නැති වුණත් අපේ අනාගත પરම්පරා දෙක තුනකට පස්සේ හරි මේ ජර්මනිය මම දැන් ඉන්නේ ජර්මනිය වගේ සමෘද්ධිමත් රටක් ලංකාවේ දකින්න ලැබීවි සමෘද්ධිමත් ජීවිත මිනිස්සු සතුටින් ජීවත් වෙන අපි වගේ හොඳට කාලබිල ඉන්නව දකින්න ලැබීවි ඒ හීන තමයි මට තියෙන්නේ ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ YouTube channel එක පුළුවන් තරම් මගේ මේ කියන කතා මේ පෙන්වන දේවල් පුළුවන් තරම් තව තව අයට යවන්න මොකද ඒ හැම කෙනෙක්ගේම ඔළුව හැදෙන්න ඕන දැනුම ලැබෙන්න ඕන මේ දේවල් වලින් එහෙමනම් තව ලස්සන වීඩියෝකින් හමු මිතුරු ඔයාලට සුබ රාත්‍රියක්